ද හතරවන පරිච්චේදය. විවර නොවූ ගම්බීර අර්ථ විවරකර ආකාරය. බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වී ගම්බීර වූ ධර්මයක් වදාාරති නුවනැත්තෝ එම දහම අවබෝධ කරගෙන අ අයටද එහි අර්ථ පෙන්වාදුන්හ බුදුරජාණන් වහන්සේ නමක් වදාල ගම්බීර දහම තුළ සැඟවුණු විවරනොවූ අර්ථයන් සහිත දහම් පරියායන් පවති. එවැනි දහම් කරුණුවල අර්ථ විවරකර ගැනීම සඳහා එය ඉස්මතු කරදියහැකි උතුමන් ආදර ගෞරොවෙන් යුතුව ඇසුරු කළ යුතුවෙයි. මේ යුගේ වැඩසිටිය වූ එවන් උතුමෙක් වන්නේ ඩெෙන්මාකයේ ඥානදීප ස්වාමීන් වහන්සේය. මේ දක්වා කිසිවෙක් විවර කර නොදුන් බොහෝ ගැඹුරු පරියායන් ඩෙන්න්මාකේ ඥානදීප යතිවරයානෝ ඉස්මතු කළහ. ධර්මසාකච්ඡා තුළත් විවිධ සටහන් මගින් හා, පොත් මගින්ද දහම් කරුණු ඉතිරිපත් කළහ. එවැනි දහම් කරනු වල ඇති සුක්ෂම සහ ගැඹුරු බව නිසා, ලිපිපැළ තුළ ඒ කරුණු ඉදිරිපත් කළ නොහැක මන්දයත් මෙහි ඉදිරිපත් කරනුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ ජීවන චරිතය පිළිබඳවයි. සුත්ත නිපාතියේ සූත්‍ර කීපයක් එක්කර නිම වූ කෘතියක් උන්වහන්සේගේ දායකයෝ විසින් මුද්‍රණය කළහ. ධර්ම සාකච්ඡා වල ඉදිරිපත් වූ ගැඹුරු පර්යායන් මෙහි සඳහන් නොකලද න් වහන්සේ විසින් ලියු කෙටි සටහනක බාහිර නිවරදි භාවය පවනක් ඉදිරිපත් කරමි මෙම නෝචස්ස යන සටහනත් ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කරපුූ ව. නෝචස්සනෝච මේ සයාන භවිසති න මේ භවිසති යන දහම්පාටය සූත්‍රපිටකේ බොහෝ තැන්වල හමු වෙයි. ආනිංජ සප්පාය සූත්‍රය, නෝචමේසියා සූත්‍රය, පාරිලේයක සූත්‍රය, උදාන සූත්‍රය පරිස ගති සූත්‍රය ඉන් සමහරක් වෙයි. මේ සූත්‍රපාටවල ඇති හැත විග්‍රහය එකම විදියකට වර්තමාන බොහෝ අය අර්ථකථනය කරතිී ඒ නිසා මෙහි සැගවී ඇති විවර නොවූ ගම්බීර අර්ථය මතුකර ගැනීමට නොහැකි විය. මුලින්ම මෙහි ඇති ව්‍යාකරණ රීතිය අනුවහා වියන්ජන පිහිටීමද පරියාය වශයෙන්ද සොයා බැලිය යුතුය. එසේ ධර්මය ඉගෙන නොගන්නේ නම් ඔහු ධර්මය අතුෘධහන් කරන්නෙක් බව සද්ධම්ම සම්මෝස සූත්‍රවල මනාව පැහැදිලි කරඇත ඒ ආකාරය නොබැලූ නිසා මෙම සූත්‍ර පාටවල ඇත්තේ එකම අර්ථය බව බොහෝ අය පැහැදිලි කරඇති අතර පරිවර්තනයද කරඇත. එනමු අප මහා යතිවරයානෝ ව්‍යන්ජන, ව්‍යාකරණ රීතිය පරියාය වශයෙන් සූත්‍ර බලමින් එම පාටයේ අර්ථය විවර කරදුනී. ආනෙෙන්ජ සප්පාය සූත්‍රයේ සහ උදාන සූත්‍රය ඇති විග්‍රහයද. පාරිලයක ස්‍රය පොරිසගති සූත්‍රය වල ඇති විග්‍රහයන්දකිිනෙකට වෙනස් වෙයි. පරිාය වසයෙන් බලනමට උදාන ආනෙන්ජ සපපාය සූත්‍රවල ඇත්තේ සේක භික්ෂුවක් වඩන ආකාරයයි. පාරිலைක පොරිසගති සූත්‍රවල ඇත්තේ පොහුදන් කෙනා සක්කාය දිට්ටියෙන් නුතුව වඩන ආකාරයයි. වියන්ජනානුව ව්‍යාකරණ රීතිය යෙදී ඇත්තේ ද වෙනසයිරකිණ. පොරිසගති, පාරිலேක සූත්‍රවල උත්තම පුරුෂයන්ந்த, ආනිංජ සප්පාය උදානසූත්‍රවල ප්‍රථම පුරුෂයෙන්ද ව්‍යාකරණ රීතියට අනුව වියන්ජන ඉදිරි පත්වී ඇත. සක්හය දිට්ටිය මත පදනම් වී තමා යයි හැඟීම මත සිට අනාත්මය දිට්ටිගතව පුරුදු කරන ආකාරය උත්තුම උත්තම පුරුෂ ක්‍රියාවෙන් පිළිමිමුවෙයි. සක්කාය දිිට්ටිය දුරුුවී තමායයි ගන්නා සම්වර්ෂනයක්මවා අනාත්මය ප්‍රඥ්ඥාවෙන් දකි ආකාරය ප්‍රථම පුරුෂ ක්‍රියාවෙන් නිස්මතුවෙයි. උත්තම පරුෂ තුළ මම යන්නෙන් යෙදීමද ප්‍රථමපුරුෂයෙන් මම යන්න නොයදීමද ඉස්මතුවෙයි. මේ ආකාරයට ධර්ම පරියාය නිගනගන්නා විට අනාත්මය තුළින් දිට්ටිගතවන ආකාරය සබ්භාසව සූත්‍ර විග්‍රහයට අනුව පැහැදිලිවෙයි. එමෙන්ම ලෝකෝත්තර ප්‍රතිබධාව ඉස්මතුවමින් අනාත්මය ප්‍රඥාවෙන් දකිමින් නිවන නිවන් මග වඩන ආකාරයත් ඉස්මතුවෙයි. මේ කරුණු මනාව ඥානදීප ස්වාමීන් වහන්සේ ඉස්මතුගලසේක මේ ආකාරයට ඉදිරිපත් කළ දහම් පරියාය සහිත සටහන උඩවත්ත කැලේ සේනානායක ආරන්නේයේ ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩ සිටින විට මාහට ඒ උතුමන් විසින්ම ලබා දුන්සේක. ඔවුලිකන්ද රෑණ කෙටුවගල ආරංයේ ඥානදීප ස්වාමීන් වහන්සේට කොටිය ඉදිකර දෙන විට වැසිකෙළිය සාධන ආකාරය පිළිබඳ විමසනලදී අවසරයි ස්වාමී වහන්ස අසනීපනිසා කුටියට කොමට්ඩ එකක් සවි කරන්නද එපා අයිපා මම ඕවට කැමති නෑ සාමාන්‍ය වැසිකිලියක් හදන්න වාලයට ලනුවක් දාළතියන්න ඒකෙන් මට වාරු ගන්න පුළුවන් ඒ ආකාරයටම අප විසින් වැසිකිලියක් සකස් කරනලදී ප්චත්වයේ උපරිමයක සිටි බුද්ධ පුත්‍රයකුගේ ජීවන තුරොතුරකට සාක්ෂයක් වෙමින් අදටත් ඒ විදිටම ඒ වැසිකිලිය පවතිී. වැසක් මහේ ඥානදීප ස්වාමීන් වහන්සේ වඩිනදිනය දැන්වූ පසු මාහිතවත්දායක මහතකුගේ වාහනයක් රැගෙන උඩවත්ත කැලේ බලා පිටත් වුණෙමු වදේ මඩ ගම්මානයට ස්වාමීන් වහන්සේ වැඩම කරවූහ. ආරං්‍ය වෙත යෑම සඳහා දුෂ්කර කඳුමාර්ගයක් වැටී තිබුණි. එම කඳුමාර්ග ගමන් කිරීමේ අපහසුව නිසා එහි ගමන් කළ හැකි වෙනත් වාහනයක ස්වාමීන් වහන්සේ ආරන්යට වැඩම කරවන ලදී. ගම්වැසියන් හා හිතවත්දායක මහතුන් වන්දනාකිරීමටද. සිටියය. ඒ වන්දනා පිළිගත් ස්වාමීන් වහන්සේ ගිලන් පස වලදා කොටියට වැඩිහ. කොටිය දැකීමෙන් ඥානදීප ස්වාමීන් වහන්සේ සතුරට පත්වූහ. කොටිය සමීපය ඇති ඇල මාර්ගය හරස්කොට වේල් ලක්බඳමින් පැන් පහසුුවීමට පොකුණක් සකස් කලේද ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදිීමය අදටත් ඒ පොකුණ එලෙසම පවති. එදා රාත්‍රිය ඉතාම සතුටින් අපගත කළේ කුමක්දෝ රැකවරණයක් සැලසුනා සේය. පහවදා උදෑසන ගමේ තරුණ දරුවන් පැමිණ මෙසේ පැවසීය. ස්වාමීන් වහන්සඊ රාත්‍රියයේ සුදුහාමුදුරුවෝ වැඩසිටින කුටිය ප්‍රදේශයට විශාල් ආලෝකයක් එනවා ගොඩක් අය දැකල තියෙනවා රෑන කෙටුවගල්ල කඳුමුදුනක් නිසා එහි ඉදිකෙරුණු ආරංය එම ප්‍රදේශයේ ගම්මානවලට හොඳින් දිස් වෙයි මේ අයුරින් කීප වතාවක් ගම්වසියෝ අප වෙත පවසා සිටියහ මේ වනවිට අප ආර්‍ය තුළ තවත් කුටි කිහිපයක් ද ඉදිකරන්නට යෙදනී ස්වාමීන් වහන්සේ වෙනුවෙන්ම උපස්ථාන කිරීමට තරුණ අය කීප දෙනෙක් ද ආරන්නේයේ නැවතුනිි. පාන්දරම පළතුරු ඕටස් හා සස්ටේජන් කිරි සාදාගෙන මම ස්වාමීන් වහන්සේගේ කොටියට රැගෙන වැඩියේ ඉතාමත් සතුටිනිි. උපස්ථාන අතර අග්‍ර උපස්ථානය කරන්නට ලැබීමේ භාග්‍ය භාගගේ අපරිමිත්ත බුද්ධාමේනිි. මිරිස් නැතිව වෙනමම ස්වාමීන් වහන්සේට ව්‍යංජන සකස් කළමි. දේශීය රතු සහල් බද්ධ තවත් නොයෙකුත් ගුණදායක ආහාරද ආර්්‍යයේ සකස්කරන ලදී. ආර්යේ මුල්ම කුටිය වූ මැටිකුටිය ස්වාමීන් වහන්සේට දානසාලාවක් ලෙස සකස්කරදුනිි. ඒ සඳහා අවශ්‍ය, කටු මේස ආදිය, නාවිකාමුදාවේ සුරේෂ් මහතා ඉතා හොඳින් සකස්කර පූජා කළේයයි. දිනපතා පාන්දරම අවදි වී ධානය පිළියල කළේ ඉතාම ගෞරෝවයනිී. මේ ආකාරයට පාන්දරින්ම කොටියට ගිලන් පස රැගෙන යමින් උදෑසන හතට පමණ දාානය පූජාකිරීම මාස අටක් තිස්සේ ඉතාම සතුටෙන් සිදු කළෙමි. ඥානදීප ස්වාමීන් වහන්සේට කුටිය සකස්කළ සියලු දෙනාද ඒ සඳහා ඇඳ ඇතිරිලිහා බඩු මුට්ටු ලබාදුුන් අයද අවශ්‍ය වියලිදාන බඩු හා පළතුරු වර්ග සැපයු, සියලු දෙනාම විින්දා වූ සතුට අප්‍රමාණය එමෙන්ම ආරණයට ඉඩම පූජා කළ ශ්‍රියාවති ගුණසේකර මෑණියන් සතුළු කඳුළු වගුරුවමින් සියතින්ම මිරිස් නැති ව්‍යන්ජනයක් සකස්කරමින් පූජා කළේ තමන්ගේ වයෝවුරුද්ද බවද නොසලකමිණ. වස විසනැති පළතුරු වර්ග දහයක් පමණ දිනකට පූජා කෙරීමට බොහෝ දායක පින්වතුන් උපකාර කළහ කටයුතු දින පතාම සිද විය. මේ ආකාරයට කළ ශ්‍රේෂ්ඨ පස්ථානය ගැන සිහිවන විට අදටත් ඇතිවන ප්‍රීතිය අපමනය. වෙසක් මස්ස අප ආර්‍යයට වැඩම කිරීමෙන් පසුව දෙදා ස්දාහතර වසරයේ වස්වසන පසලොස්වක ප පොහොය දිනට පෙර ඇති මාසපෝයේ පවතින සංග රැස්වීමට සහභාගවීම සඳහා ඥානදීප ස්වාමීන් වහන්සේ පිටත් වූයේ මා පෙරගත කළ හැලභගහවත්ත කුටිය හරහාය. එම කුටිය දැකීමෙන් ස්වාමීන් වහන්සේ ඉතාම සතුරට පත්වූහ එම කුටිය සකස්කිරීමටත් පිණ්ඩපාතය සඳහා අවශ්‍ය වූ කටයුතු කරන්නටත් යෙදුනේ දරුණු ආබාදයකින් පෙළුණු මොක්සිරි උපාසක මහතාය මහට රෑණ කෙටුවගළ ආරන්න සකස්කර ගැනීමට පිරිස සංවිධානය කරමින්ද ඔොහු බොහෝ උපකාර කළේය. එදින ඥානදීප ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමට ගම්වාසීන් පන්සලට රැස්වුවද ඉඳගැනීමටවත් අපහසු මොක්සිරි උපාසක මහතාට ඒමට නොහැකි විය ඥාදීප ස්වාමීන් වහන්සේගේ කාරුණික බවනිසා එතුමාගේ නිවසටම උන්වහන්සේ වැඩම කළහ මොක්සිරි උපාසක බිම දිගාවී සිටි අතර ස්වාමීන් වහන්සේට ආසනයක් සකස්කර තිබුණද ඔහු සමීපේට ගොස් බිම වාඩිවී කතාකිරීමට තරම් ඥානදීප ස්වාමීන් වහන්සේ නිහතමානී වූහ. ඉන් මසකට පමණ පසු මොක්සිරි උපාසක මරණයට පත්පුූයේ ඥානදීප ස්වාමීන් වහන්සේ දැකබලා එම පාදයන් සිබිමින් වන්දනා කරන්නට ද භාග්‍ය උදාකරගෙනය හැලබගාවත්ත සිට ලග්ගල රැස්වීමට වැඩමකොට නැවතවතාවක් වස්වාසය කිරීමට අප ආරන්නයට උන්වහන්සේ වැඩම කළහ යදස්දාාහතර වසරේ වස්කාලය ඔවුලිකන්ද රෑන කෙටුවගල ආරණය තුළ ඥානදීප ස්වාමීන් වහන්සේ ගත කළහ. පහලුස්වන පරිච්චේදය ඥානදීප හිමියන්ට උපස්ථාන කළ තරුණයා පැවිදිවෙයි. ලෝකයේ මිනිසුන් අනුකම්පාව උපදවාගෙන විවිධායට උපස්ථාන කරනු ලැබයි වැඩහිටියන්ට රෝගීන්ට මෙන්ම යාචකයන්ටද උපස්ථාන කරනු ලබයි. එලෙස සිදුකරනු ලබන උපස්ථාන ශ්වේෂ්ටය එනමු ශ්‍රේෂ්ඨත්වය කරා යොමුවන අග්‍ර උපස්ථානය වන්නේ තතාගත ශ්‍රාවක සංගරත්නයට උපස්ථාන කිරීමයි. ගම්බීර ධර්මය දරා වැඩසිටින විවර නොවූ අරතයන් විවරකර පෙන්වන උතුම් සංසිදීම තම චිත්ත සන්තානයේ දරා වැඩසිටින ශාවකයකුට උපස්ථාන කිරීම කෙතරම් අගනේද එම උතුමන් ඒ උතුම් මග අනුගමනය කරමින් අන් අයද සත්‍ය දර්ශනයට යොමුකිරීම කරවන නිසා ඔවුන්ටද ශ්‍රේෂ්ඨත්ත්වය කරා යොමුවීමට හැකියාව උදවෙයි නිවන් මගේහි හික්මීමෙන් එම දහමෙහි ගැඹුරු අර්ථයන් අනුකම්පා සහගතව අන්නයට විවර කර දෙමින් වයසින් මෙම පැවිදි දිවියෙන්ද මොහුකුරා වයසට ගිය අසනීප තත්වය පසුවන ඩන්මාගේ ඥානදීප ස්වාමීන් වහන්සේට උපස්ථාන කිරීම ශ්‍රේෂ්ඨත්වය කරා යොමුවන උපස්ථානයක්මය ඒ උතුමාන්ට උපස්ථාන කරන්න ලැවීම මහත්බාගයකි. ඔුලිකන්ද රෑනකෙටුවකළ ආරයේ වැඩවසන ඩෙන්මාකයේ ඥානදීප ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමට දෙවියන්ද පැමිණෙන බව ගම්මුන් පවසන්නේ ඒ කුටිය දෙසට පැමිණෙන දීප්තිමත් ආලෝකයන් නිසාවෙනි. අප ආරන්නයට වඩින විට ආමාසගත අසනීපයක් මෙන්ම අලයාගෙන් සිදුුවූ කරදරය නිසා පාදය අපහසුතාවයක් ද උන්වහන්සේට ඇති වවි තිබුණි. ආමාශය ඇතිවූ රෝගාබාධයන්ට ප්‍රත්‍යවන ආහාරයන් සකස්කර පූජාකිරීමට සෑම දිනකම අපහට ඇකි විය. ඒ ගැන සිතන විට පුදුමාආකාර සතුටක් දනටත් ඇතිවෙයි. ස්වාමීන් වහන්සේ, ා අඟල් එකයි හතරෙන් තුනක් කොට වූ නිසා එහි ආබාධයක් ඇතිවී තිබුණි අප හිතවත් මාතලේ දායක මහතකුලාවා පහනක් අඟල් එකයි තුංකාලක් ගසට විශේෂයෙන් සකස්කරමින් පාවහන් යුවලක් ඩෙන්න්මාකයේ ඥානදීප ස්වාමීන් වහන්සේට පූජා කළේය. එම පාවාහන් යුගල භාවිතා කරන විට පාද හටගත් වේදනාව සම්පූර්ණයෙන් සුවවිය. කෙතරම් බෙහෙත් කළද සුව නොවූ පාදේ ආබාධය මෙසේ අපගේ උපකාරයෙන් සුවවීම නිසා අපමන ප්‍රීතියක් අපහට ඇති විය. ඥානදීප ස්වාමීන් වහන්සේ අපවත් වන තුරුම එම මහතා අපගේ ඉල්ලීම මත එවැනි පාාවහන් යුගල් බොහෝ ප්‍රමාණයක් සකස්කර දුන්නේය එතුමා කිසිදු පැකිලීමකින් තොරව එය ඉටු කළේ තමාගේ සිතේ හටගත් අපමන ශවද්ධාව හේතුවෙෙන. මාමෙන්ම එතුමාද මේ ගැන සිහිකරන සෑමත් අවස්ථාවකම ලබන සතුට වචනයෙන් ප්‍රකාශ කළ නොහැක. ස්වාමීන් වහන්සේ නිතරම පාහෙ මී පැණී වැලදූහ වැඩසිටි හැළඹගහවත්ත දමගොල්ල ප්‍රදේශයේ ගැමියන් වනාන්තරයෙන් සොයාගන්නා පිරිසිදු මී පැණි නිතරම පූජා කළේය. අප ආරං්‍ය පමණක් නොව වෙනත් ආර්ඥවල වැඩවාසය කරද්දීද මී පැණි පූජා කිරීමට අපට හැකි විය. ධනය සඳහා අවශ්‍ය වියලි බඩු හා පළතුර වර්ගයන් මාතලයේ අංකුඹුර ප්‍රදේශවල දායකයන් විසින් සැපයුහ. නාවල ව්‍යාපාරික මහතුන් දෙදනෙක්කා, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මහතෙක්, අවශ්‍ය වසවිසින් තොර එළවළු පළතුරු සැපයුයේ අපමන ගෞරවයකිනිි. ඒ අයද ස්වාමීන් වහන්සේ අපවත්වන් තුරුම අවශ්‍යතාවයන් අනුව ඒ ඒ ආර්ඥ කරා පැමිණ අවශ්‍යදෑ ලබාදීමට තරම් කාරුණික වූහ. ඉංග්‍රීසි වෙහෙත් වැලදීමට අකමැති වූ ඥානදීපස්වාමීන් වහන්සේ, ශාකසාරයන් නිපද වූ, ශාකසාරයෙන් නිපද වූ, අඖෂද පමණක් වලදූහ ආහාර දිරවීමට පහස්සුුවන හා ප්‍රතිශක්ති කරණය ඇතිවන ා අෞෂද එංගලන්තයේ සිට හිතවත් දායක මහතුන් සපයා දුන්නේය නාවිකමුදාවේ සුරේෂ් මහතාද සිදත් වෙත්තමුණි මහතාද ඒ සඳහා බොහෝ උපකාර කළහ එමෙන්ම කටුගස්තට වැඩසිටින නාපානයේ දම්මාලන්ද ස්වාමීන් වහන්සේ දායකයන් ලවා එම බෙහෙතා ආහාර ද්‍රවිය ගෙනවිද දුන්හ මෙලසට අපමන සතුටකින් උපකාර කළ අයගේ සහයෝගය නිසා ඥානදීප ස්වාමීන් වහන්සේට පහසු විහෙරණ සැලසීමට මා හට හැකි විය. මාගේ පැවිදි දිවියද උපසම්පදාවෙන් දස වසරක් ඉක්ම වූහ. එකල මා හටද ඥානදීප ස්වාමීන් වහන්සේට ද උපස්ථාන කරමින් ආරංයේ කටයුතු කළ තරුණයකුට පැවිදවීමට අදහසක් ඇතිවිය මාගේ ගුරු උතුමෙක් වන ඥානදීප ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් ලබා ගැනීමට මට අදහස් ඇතිවිය ඒ ගැන මම ඥානදීප ස්වාමීන් වහන්සේගෙන් විමසීමී ස්වාමීනි මෙහෙ කැපකරු තරුණම් පාසක මහතෙක් පැවිදිවීමට කැමැති පැවැදි කලාට කමක් නැද්ද ආයශ්මතුන්ට වස් දාහයක් ඉක්මවා ඇතිනි සාත් ධර්මවිනය කියල දෙන්න හැකියයා ඇතිනිසාත් ඒකට ආයුශ්මතුන් කැමති නම් උපකාර කරන්න. යනුවෙන් ස්වාමීන් වහන්සේ වදාළහ ඒවන විට තවත් තරුණු උපාසකවරු දෙදනෙක් ආර්‍යයේ කැපකරුවන් ලෙස සිටියහැ. ඉන් පසු පැවිදිවීමට කැමැති තරුණ උපාසක මහතා පැවිදි කළමු ලුත් සාමනේරයන් වහන්සේ පළමුුවෙන් සිදු කළේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ සිවුරු සේදීමයි එයත් උන්වහන්සේ ලැබූ භාගියකි පැවිදි වූදාට පසුුවදා පැවිද්ධට අවශ්‍ය කරුණු පහදා දෙමින් අනුසාසනාවක් එම සාමනේරයන්ට කිරීමට තරම් ඥානදීප ස්වාමීන් වහන්සේ කාරුණික විය එතැන් පටන් ඥානදීප ස්වාමීන් වහන්සේගේ සියලු උපස්ථාන කටයුතු සිදුකිරීමට එම සාමනේරයන් වහන්සේට අවස්ථාව ලබාදුනිමි අප ආර්යේ ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩසිටින විට විවිධ ප්‍රදේශවලින් ස්වාමීන් වහන්සේලාත් ගිහි බවතුනුත් පැමිණියහ. එනමුදු ස්වාමීන් වහන්සේගේ විවේකයට උපකාරකරමින් ඒ අයට එම අවමා ලබා නොදුන්නේ තරහ සිතකින් නොවෙයි. කරුණු පැහැදිලි කරන විට ඒ අය එයට එකඟවිය. නමුත් සමහරයට මා කෙරෙහි අප්‍රසාධයක් ඇතිබන්නට ඇත. යමෙක් පැමිණියහොත් උදෑසන දාානය ලබාගන්නා වේලාවට දුරසිටම වන්දනා කිරීමට අවස්ථාව ලබා දුන්නේ ස්වාමීන් වහන්සේගෙන් අවසර ලබාගෙනය එලස වන්දනාමාන කර දැකබලා සතුටුුවෝ බොහෝ හි පැවිද්දි අය වූහ ආරං්්‍යයට ඉඩම පූජා කළ ශ්‍රියාවත ගුණසේ කර වයොවුරුද මෑණියන් අපහසුතා නොතකා පාගමනින් කඳු මුදුනට පැමිණ හැමදාම පාහේ වන්දනා කලාය යානදීප ස්වාමීන් වහන්සේ වස් මාස හය ගතකිරීමෙන් පසුව එනම් දුරුතුපෝයෙන් පසුව උදේකාලය තුළ ධර්මසාකච්ඡා කිරීමට සියලු දෙනාටම අවස්ථාව ලබාදුන්හ එම අවස්ථාවෙන් ප්‍රයෝජණය ගත් බොහෝ ගිහි පැවිදි අය වූහ යමෙක් මූලික බුද්ධ වචනයම අනුගමනය කරමින් තර්ක විතර්ක නොකරයිනම් නි අය සමග ධර්ම කතාවට කිසිදු බාධාවක් ඇතිනොවීය ශ්‍රී ලංකාවේ දේශපාලනයට සම්බන්ධ ප්‍රසිද්ධ පවුල්ලකට අයත් පිරිසක් පැමිණ බොහෝවේලාවක් ඉංග්‍රීසියෙන් ධර්මසාකච්ඡා කළහැ ඒ අය මූලික බුද්ධ වචනයට මනුව තරක නොකර කතා කළ නිසා ඥානදීප ස්වාමීන් වහන්සේ එම සාකච්ඡාවට කැමතිවූ है ඒ බව මහට පසුදින ස්වාමීන් වහන්සේ පැවසූහ. ඥානදීප ස්වාමීන් වහන්සේ අපගේ ආර්‍යයේ වැඩ සිටි මාස අටතුළ ම දානසාලාව තුළත් උදෑසන කුටියට ගිලන්පස රැගෙන ගිය විටත්. ධර්මය සාකච්ඡා කිරීමට මාහට විශාල භාග්‍යයක් උදාාවිය වස්කාලය අවසන් වෝ විට අපගේ දායකය නහට ඥානදීප ස්වාමීන් වහන්සේට සිවරක් පූජා කිරීමේ අදහසක් ඇතිවිය ඒ බව මම ඥානදීප ස්වාමීන් වහන්සේගෙන් විමසීමී ආයුශ්මතුන් මගේ සිවුරු තාම පාවිච්චි කරන්න පුළුවනි ඒ නිසා මට එපා එයාල ගොඩක් කැමතිනේද මාගේ අදනය පරණයි එහනම් අඳනයක් පූජා කරන්න මෙසේ ඥානදීප ස්වාමීන් වහන්සේ පැවස්සූ විට බොහෝ අය ඒ සඳහා දායක කරගෙන ශ්‍රියාවතිී ගුණසේ කර මෑණියන් අදනය පූජා කලාය මේ ආකාරයට ඥානදීප ස්වාමීන් වහන්සේට මම පාවිච්චි කරමින් සිටි කුඩය පූජා කරගැනීමට භාග්‍ය උදා වූ අතර එම කුඩය ස්වාමීන් වහන්සේ අපවත්වන තුරුම පරිහරණය කළ है එම කගුඩේ සහ ස්වාමීන් වහන්සේ විසින් පරිහරණය කළ අනිකුත් පරිෂ්කාර අදටත් ඇත්දළගළ ආර්න්නේයේ සුරක්ෂිතව පවතිී. මේ ආකාරයට සිව්පසයෙන්ම ඥානදීප ස්වාමීන් වහන්සේට උපස්ථාන කිරීමේවාග්‍ය අපහට උදාාවිය. එමෙන්ම එම ශ්‍රේෂ්ඨ උපස්ථානය සිදුකිරීමේ පුං්්‍ය මහිමෙන් ගම්බීර වූ තතාගත දහමේ විවර නොවූ බොහෝ අර්ථයන් විවරකර ගැනීමටද පහට හැකි විය. මෙලෙස සිදුකළ අාවංක උපස්ථානයන් ලබාගත් උපස්ථානයෙන් ලබාගත්දේ බොහෝ විය. තතාගතයන් වහන්සේ විනයපිටකය තුළද ඒ වත්පිළිවෙත් ගැන මනාව ඉස්මතුකර පෙන්වූයේ නිවන් මගට උපකාරයක් වන ලෙසටය දාසය වන පරිච්චේදය. ධර්මයට කැමැති අය සමග සෝද සීලේතුවය. නිකළ සිතින් යුතුව අතීතය වැඩසිටි රහතන් වහන්සේලා, පරිසරයේ සුන්දරත්වය දකිමින් පහළ කළ උදානයන් තේරගාතා තුළ සඳහන් වෙයි. නිදහස් වූ සිතින් යුතුව හුදකලාවේ වැඩසිටි රහතන් වහන්සේලා කඳුමුදුන්වල සිරියාව, ඇලදොළ ගංගාවන් ගලාබසිනා ආකාරය ගස්කොලන්වල පිහිටීම තනනිල්ලේ ඇති සුන්දර බව කුරුල්ලන්ගේ මිහිරිනාදය අලියතුන්ගේ කුංචනාදය හා සිංහයන්ගේ තේජාන්විත සිංහනාදේද මුවන්නාදී සතුන්ගේ අහිංසක බව මනාව ඉස්මතු කරමින් උදාන පහල කළහ දේරගාතා ඉගෙනගන්නා විට ඒ உදානය මනාාව ප්‍රකටවෙයි. ඩெන්මාකයේ ඥානදීප ස්වාමීන් වහන්සේද ඒ ආකාරයටම වනාන්තරේ සුන්දර බව අත්විදහ. අසනීප තත්වේ පසුවමින් ආර්‍යය තුළ වැඩවාසය කරන විටද. එම සුන්දරත්වය විඳීමට අමතකනු කළහ. අපගේ ආරං්යේ පමණක් නොව සෑම ආරං්‍යකම වැඩවසද්දී වනාන්තරෙහි ඇවිදමින් කඳු තරණය කරමින් ඒ සුන්දර බව අත්විදහ ඒ අතරතුර නොයෙක් වනසතුුන්දහමූය රෑණ කෙටුවගල ආර්්‍යයේ වැඩසිටියදී වැසි නැති දිනවල කඳුමුදුනට ගමන් කරමින් පරිසරයේ සුන්දර බව අත්විදහ අපගේ ආර්‍ය පිහිටි කඳමු දුන පිළිබඳ අප පවා නොදන්නා බොහෝදේ විදේශක භික්ෂුවක් කූ ඥානදීප ස්වාමීන් වහන්සේ දැන සිටියහ. වස්මාසහය අවසන් වූ පසු දුරචාරිකා ඥානදීප ස්වාමීන් වහන්සේගේ සුන්දර පුරුද්දක්විය. රෝගී බව නිසා දින ගණනක් චාරිකා කිරීමට අපහස වුවද සිදු කළහ. අප ආර්්‍ය පිහිටි කන්දට යාබදව ඇටිපොල කන්ද පිහිටා ඇත ය ඉතාම සුන්දර විශාල කඳු ගැටයකි. එම කන්දට චාරිකා කිරීමට ඥානදීප ස්වාමීන් වහන්සේට අදහසක් ඇති වූහ. අප ආර්්‍යයේ භික්‍ෂූන් වහන්සේලාද ගමේ තරුණ කීපදනෙක් ද සමගත් උදෑසන දානය වලදා, දවල්ට දානේද රැගෙන, උදේ හතට පමණ පිටත් වූයේ ඇටිපොල කද තරණය කිරීමටය. දානයට வேලාව ළඟාාවිය. තව පොඩි දුරක් තිබුණද දහවල් දානය වැළඳයේ බැන්්ඩිගල කඳුබුදුනට මුහුණලා තිබූ ගල්තලාව මත හිඳිමිණී. දියපාරවල් හා, සීත දේශගුණයක් ඇති ඇටිපොල කන්ද බොහෝ දිනවල මීදුමෙන් වැසීයයි. එදින හොඳින් ඉරපායා තිබුණ කඳුමුදුනට ගමන් කිරීමෙන් පසුව නැවත ආපසු ගමන් කිරීමට පටන් ගතිමු. අපගේ ආරන්යට වැඩම කළ මුල් දිනවල මිනිින්දෝරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන අප ප්‍රදේශය ඇතුළත් සිතියම ඥානදීප ස්වාමීන් වහන්සේට පූජා කලමු එම සිතිියම ඇසුරෙන් ලද දැනුමින් මේ ආකාරයට අප චාරිකා කරන විට ඒ ඒ ගම්මානයන් මංමාවත් ඥානදීප ස්වාමීන් වහන්සේ අපට පෙන්වූයේ තමාගේ උපන් ගම අපට පෙන්වන අුරණී අපට රාත්‍රී හත පමණ වනවිට ආරං්්‍යයට නැවත පැමිණීමට හැකිවිය. අපට නම් බොහෝ වෙහෙස දැනුනද ඥානදීප ස්වාමීන් වහන්සේට වෙහෙස නොදනුනේ අධ්‍යාත්මය ඇති සංසිදීම නිසාවිය හැකිය. දිනක් බලංගොට දෙහිපිටිය ගල්ලනට මා වැඩම කළ අවස්ථාවක, ඒ බව ඥානදීප ස්වාමීන් වහන්සේගෙන් විමසීමී ස්වාමීනි කකුලේ අමාරුවත් සමග මේ කඳුවල ඇවිදින්න අපහසු නැද්ද. නැහැ මට ලොකු එහෙසක් නැහැ කයේ බරක් දැනෙන්නේෙ නෑ. සිතේඇති සමාධිය ඒකට ගොඩක් උපකාර වෙනවා ඒ නිසා සැහැල්ලුයි ඒ වදන නැවත මාහට සිහිවිය අධ්‍යාත්මය තුළ සැපයක් බුක්තිවිදින විට කායිකා පහසුතා නොලබූ නිසා අතීතේ රහතන් වහන්සේලාද සේකභික්‍ෂූන්ද නිදාගැනීම නොකළ බව තේරගාතා තුළ සඳහන් වෙයි. අනුරුද්ද රහතන් වහන්සේ බක්කුල රහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අවුරදු ගණන් නිදා නොගත් බව තේරගාතා තුළ සඳහන් වෙයි ඥානදීප ස්වාමීන් වහන්සේටත් ඒ ආකාරයට සුවයක් ලැබෙන්නට ඇති. ඇටිපොල කන්ද චාරිකාව නිමකොට පැමිණි පසු දින කීපයක් ඒ අවට චාරිකා කිරීමට ඥානදීප ස්වාමීන් වහන්සේ පිටත් වූයේ හුද කලාවේමය. කිරිබත් ගල්ල මුල් හේන ගල උඩ හේන වටබොඩ හරහා දිනතුනකින් උන්වහන්සේ නැවත ආරන්නයට වැඩම කළහ. ඒ ඒ ගම්මානවල පන්සලේ බණමඩුවේ රාත්‍රිය ගත කරමින් වනාන්තර තුළින් කඳුහරහා ගමන් කළ බව අප සමග උන්වහන්සේ පැවසූහ. සාමාන්‍ය දිනවල ප්‍රජාසාලාවලත් රාත්‍රිය ගත කර ඇත. ඒ ඒ ගමෙන් පිණ්ඩපාතය කරගෙන චාරිකාවේ යෙදුනේ තමන්ගේ පාදේ ආබාදයද නොසලකිමිණ. සමහර දිනවල ධානය පවා හොඳින් ලබා නොමැත. එනමුත් සිතෙහි දුකක් නැතිව වැඩ සිටියේ අපේක්ෂාවක් නැතිව උපේක්ෂාවෙන් වාසය කරන නිසා විය හැකිය. ඥානදීප ස්වාමීන් වහන්සේට කිසිදු බාධාවක් නොකර උපකාර කරන උපාසක මහත්තුන්ට උන්වහන්සේ ඉතාම සමීපය නිතරම ඒ අය සෑම දෙයක්ම සොයා බැලුවේ කිසිවක් අපේක්ෂාවෙන්නොවෙයි. එම නිසාම ඥානදීප ස්වාමීන් වහන්සේද ඔවුනට සමීප වූහ. නා උල සඳමාලි Vමෝල් මුදලාලි මහතා කළුන්දෑවේ උක්කු බ්ඩා උපාසක මහතා. මලිත පුතා පත්වල සේනානායක තරුණපුතා මේ අතරවිය. සේනානායක පැවිදිවන්නට හොඳා. යැයි පැවසීමට තරම් සුහද සීලීවිය. එමෙන්ම සිත විසිරී අපහසුවෙන් වැඩසිටින භික්‍ෂූන්ට අවවාද කිරීමට තරම් කාර්ුණික විය. ධර්මයට කැමති අය සමග, සමීප ඇසුරටද ධර්මය නොදන්නා අය බැහැර කිරීමටද ඥානදීප ස්වාමීන් වහන්සේ පසුබටනොවූහ. එකම ආකාරයේ ධාතු ස්වභාවයෙන් යුතු අය එක්ව වන බව තතාගතයන් වහන්සේද වදාළහ. අන් අය එම ඇසුරෙන් බැහැරවනනා බවත් ධාතු සංයුක්තයේ දේශනා කීපයකම සඳහන් වෙයි. මේ ආකාරයටම, ධර්මය කැමති තර්ක නොකරන අයට උපකාර කරමින් අනුශාසනා කරමින් ඥානදීප ස්වාමීන් වහන්සේ දිවිගෙවූහ. මේ ශාසනය අභිවෘදියට කළ මහා මෙහෙයකි නවම්මාසයේ පසුලොස්සක පොහො එදින ලග්ගල පවත්වන සංගරැස්වීමට සහභාගවීම සඳහා ඥානදීප ස්වාමීන් වහන්සේ කැමති වූහ ප්‍රථම ත්‍රිකනාමල ප්‍රදේශයෙන් ආරාධනාවක් තිබූ නිසා ඒහි චාරිකාවේ වඩින්නට ද අවශ්‍ය විය. බොහෝ ස්වාමීන් වහන්සේලා උපස්ථාන කිරීම සඳහා ඥානදීප ස්වාමීන් වහන්සේට ආරාධනා කළහ. එබැවින් ත්‍රිකනාමල ප්‍රදේශයේ එම ස්ථාන බැලීමට අදහස් ඇතිවිය. රෑණකෙටුවගල ආරං්්‍යයෙන් පිටත්වීමට දින කීපයකට ප්‍රථම ඥානදීප ස්වාමීන් වහන්සේගේ කුටිය වෙතට මම වැඩම කළෙමි. ස්වාමීන් වහන්සේට ඉතාම ආදර ගෞරවෙන් වන්දනා කළමි. අවසරයි ස්වාමීනිි මේ වස්කාලේ හොඳින් ගත කලාද. ඔවවෝ! ගොඩක් හොඳින් ගත කලා යැයි සිනාමුසු මුහුණින් මාහට පිළිතුරු දුන්හ. උපස්ථාන කටයුතුවලදී අඩුපාඩුවක් එහෙම සිද වනාද. නෑනෑ. ො අඩුපාඩුද වැඩි පාඩුයි වුණේ මෙහ හොඳට උපස්ථාන ලැබුණා හොඳට ප්‍රත්‍ය ආහාර ලැබුණ කයට හොඳට පහසුයි මේ පාවාන් යුගලත් බොහොම හොඳයි. මෙසේ ඥානදීප ස්වාමීන් වහන්සේ වදාළ විට මාගේ සිත සතුටින් පිරීගියේය ස්වාමීනි භාවනා කරන්න එහෙම කරදරවුුණේ නැද්ද සමහර දිනවල තිබුණා පන්සලේ පාන්දරට පිරිද්ධානකොට හු හුළගත් එක්ක මටත් එහෙනවා ඒකත් කලාතුරකින් නමුත් ලොකුබාධාවක් ුණේ නෑ මට මෙහිදී හොඳට සමාදිය වැඩනාා නිතරම බොජ්ජංග වඩන්න බැහැනේ ඒකට හේතු සකස් වෙන්න ඕනේ ඒ නිසා සමාධියයේ සැපය ඕනේ ඒ සමාධි සැපය මෙහිදී හොඳට ලැබුණා ඒක මට ලොකු උපකාරයක් වුණා ආයුෂ්මතුන් මට ඒ සඳහා ගොඩක් උපකාර කළා විවේකයත් ප්‍රත්‍යත් හොඳට සැලසුවා එහෙමයි ස්වාමීණි මට ගොඩක් සතුටයි මම ස්වාමීන් වහන්සේ කොහේ වැඩියත් උපස්ථාන කරන්නත් ධර්මය කතා කරන්නත් වඩිනවා ධර්මය කතා කරන්න මමත් කැමති. ආශ්මතුන්ට ඒකට බාධාවක් නෑ. ඉතාමත් සතුටු සිතින් යුක්තව ඥානදීප ස්වාමීන් වහන්සේ ඇසුරු කරන්න ලැබීම තරුණ වයසේ සිටින මාහට මහත් භාග්‍යයක් විය. එමෙන්ම ඒ උතුමන්ටද මාකෙරෙහි පැහැදීමක් ඇතිවීම අදහගන්නට වැරිතර මේ සතුටක්විය බව ඥානසුමන ස්වාමීන් වහන්සේට ද පැවසූ බව ඒ ආයු්මතුන් මහට ප්‍රකාශ කළහ. ඔවලිකන්ද ප්‍රදේශයේ පිරිසගේ මාගේ හිතවත්දායක පින්වතුන්ගේ මහා භාග්‍යයක් වූයේ ඥානතීප ස්වාමීන් වහන්සේට ඇප උපස්ථාන කිරීමට ඉඩ ලැබීමයි. මේ ගැන අප්‍රමාණ සතුටක් සියලු දෙනාම මේ මොහොතේත් බුක්තිමිදිනවා ඇති ධාහත පරිච්චේදය ගල්පියවුම ආරන්නයට වැඩම කිරීම. ධාර්මිකව උපයා සපයාගන්නා මිලමුදල් තම තමන්ගේ ප්‍රයෝජනය පිණිස විය පැහැදම් කරන ශ්‍රද්ධාවන්ත මිනිස්සු සිටිති. එවැනි මිනිස්සු තම ජීවිතයට යහපත උදාකර ගැනීමට අවශ්‍ය පුුණ්්‍ය ධර්මයන් රැස්කර ගැනීමටද යොමු ඇති ශ්‍රද්ධාවෙන් සිත පහදවාගෙන අනුත්තර වූ පුං්්‍ය කෙතවන තතාගත ශාවකයන්ට ඇපඋපස්ථාන කරන්නට තමන් දුක්මහන්සිවී උපයා සපයාගත් මිලමුදල් යාන වාහන නොමසුරුව යොදවන්නට ඉඩකට ලැබීම කෙතරම් භාගයක්ද. ජීවමානුව වැඩසිටින තතාගත ශාවකයන් මුල්කරගෙන සියලු සංගරත්නය සිහිකරගෙන. දාන මාන ආදියත් කුටිසැනසුන් ආදියත්. අනෙකුත් පහසුකම්ද සපයාදීමට හැකිවීම ගිහිජීවිතය ගත කරන උපාසක උපාසිකාවන්ගේ භාගයක්ම වෙයි. පින් කෙතක් ලෙසින් වැඩසිටියයා වූ ඩෙන්මාකේ ඥානදීප ස්වාමීන් වහන්සේට ගිහිපෙන්වතුන් රාශියක් උපස්ථාන කටයුතු සිදු කළේ අපමන පැහැදීමෙනි. ඔවුලිකන්ද රෑනගෙටුවගල ආරන්නේයේ සිට ත්‍රිකුනාාමල ප්‍රදේශයේ චාරිකා කරමින් ලග්ගල සංග රැසවීමට වැඩමකිරීම සඳහා ඥානදීප ස්වාමීන් වහන්සේ සූදානම් වූහ. ඒ සඳහා පහසුකම් සැලසවීමේ භාග්‍ය මහට උදාගිය. ඒ වන විට නාවික හමුදාවේ සුරේෂ් මහතා සමග ඉතා හොඳ මිත්‍ර සන්තවයක් ගොඩ නගාගෙන සිටි පින්වත් මහත්මයකි. එතුමා තම පරිහරණයට අලුතින් වාහනයක් රැගෙන තිබුණි තම වාහනය මුලින්ම යනතීප ස්වාමීන් වහන්සේගේ මේ චාරිකාව සඳහා ලබාදීමට සුරේෂ් මහතා කැමති වූයේ හද පිරි සතුටිනි උදැසනම දානය වළදා ආර්්‍ය කඳමුතුනේ සිට වෙනත් වාහනයකින් පහලට වැඩමකොට සුරේෂ් මහතාගේ අලුත් වාහනය වෙත පැමිණි ගමන ආරම්භ කළේ දහවල් දානය සඳහා ලංකා පටුන වෙත පිටත්වීමටය. ඩෙන්මාකේ ඥානදීප ස්වාමීන් වහන්සේ නැගෙනහිර පලාතේ කොටියක් සකස්කර ගැනීමේ බලාපොරොත්තුවෙන් වැඩම කරන බව සුරේෂ් මහතා දැනගෙන සිටියේය. ඒ සඳහා අනුග්‍රාය ලබාගැනීමට නැගෙනහිර නාවික හමුුදා ආඥාපති PR පෙරේරා මහතාට ලංකා පටුනට ආරාධනා කර තිබුණි. එතුමාද ඉතාම ශ්‍රද්ධාවෙන් ඥානදීප ස්වාමීන් වහන්සේට දානය පූජා කළේය. දහවල් දානය වළදා අවසන් වූ පසු. ලංකා පටුනෙන් පිටත් වූයේ PR පෙරේරා නාවික හමුදා ආඥාපතිතුමාගේ පෞද්ගලික වාහනේනිි. එතුමා කළ ආරාධනාව නිසා එම වාහනයෙන් පොල්මුඩිය ප්‍රදේශයට ගමන් කිරීමට තීරණය කෙරිණි තිරයාය ප්‍රදේශයට යාබදව කලපෝ තුළින් ගමන්කොට කදුමුතුනක පිහිටි ගල්ලෙන් සහිත බමර්ගල නමින් ආරංයක් තිබුණේ එදින රාත්‍රියයේ එහි ගතකිරීමට ඥානදීප ස්වාමීන් වහන්සේ තීරණය කළහ. බෝට්ටුවෙන් එම ආරණ්‍ය වෙත අපව වැඩම කරවූ සුරේෂ් මහතාත් නැගනිහිර ආඥ්ඥාපතිතුමාත් සවස ආපසු පිටත්වූහ. පසුදා නැවත ගමන් ඇරඹීම සඳහා නාවික හමුදාවේ නිලධාරීන් දෙදෙනෙක් සහිතව වාහන දෙකක් ආඥාපතිතුමන් වෙත ආඥාපතිතුමන් අප වෙත ලබා දුන්හ. ජනක ගුණසීල මහතා හා කෝසල වර්ණකුලසූරිය මහතා, ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩවමීම සඳහා බමරගල ආරන්යට පැමිණියහැ. එදින දානය වළදා අරිසිමලයේ ආරญ්ඥ කරා ගමන ඇරබූහ. අරිසිමලයේ ආරญ්ඥත් ප්‍රදේශයේ වනන්තරයක් ඇතුළේ තිබුණු තවත් ආරංයක් වෙත චාරිකාකොට පොල්මුඩේ නගරය ආසන්නේ තිබූ ගල්ලෙනක් සහිත පුංචි ආරං්්‍යක එදින රාත්‍රිය ගත කළහ. මේ චාරිකාව තුළ තමන්ට හුද කලාවහා පහසු විහරණය සඳහා සුදු සුස්ථානයක් හමු නොවන බැවින් එම ප්‍රදේශයට බොහෝ දුරනොවූ ගල්පියුම ආරඥ්‍ය බැලීමට කැමැත්තක් ඇති වූහ. පහුවදා උදෑසනත් එම නාවික හමුදා නිලධාරීන් අපව වැඩමකරවීම සඳහා පැමිණියහැ. දානය වැලඳීමෙන් පසු ගල්පියවුම ආරං්‍ය වෙත දෙන්මාගේයේ ඥානතීප ස්වාමීන් වහන්සේ වැඩම කළහ. ආරඥ්‍ය තුළට පිවිසන විටම එහි වූ හුද කලා ස්වභාවය නිසා එමස්ථානයට කැමැත්තක් ඥානදීප ස්වාමීන් වහන්සේට ඇති වූහ. දුෂ්කර ප්‍රදේශයක පිහිටි ආර්ඥයක් බැවින් ඥානදීප ස්වාමීන් වහන්සේට අවශ්‍ය ප්‍රත්්‍යය, ආහාර ලබාගැනීමට පහසු නොවන බව වැටහුණේ. එන මුදු ඥානදීප ස්වාමීන් වහන්සේ ටිකදිනක් ගල්පියුම ආරං්‍යයේ නතරවී සුදුසුදැයි නිරීක්ෂණය කළ යුතුයයි පැවසූහ මද ස්වාමීන් වහන්සේගේ කැමැත්තට එකගවීම. මේ හරිය නම් හුදකලාව මදි. නමුත් හොඳ තැනක් සොයාගන්න පුළුවනි. මෙසේ පවසන විට එහි වැඩසිටි ඥාණවංස සාමනේරයන් වහන්සේ මට පුළුවනි හොඳින් උපස්ථාන කරන්න යැයි පැවසූහ. අපි රැගෙනගිය ස්වාමීන් වහන්සේට ප්‍රත්‍ය වූ ආහාරයන් එම සාමනේරයන්ට ලබාදී සියලු විස්තර පැහැදිලි කර දුන්නෙමු මට දැකීමෙන්ම හිතුනා මේ ස්වාමීන් වහන්සේ ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා. යනුවෙන් සාමනේරයන් වහන්සේ ඉතාම සතුටින් මාවෙත පැවසුවේ ඉතාම ගෞරවේනි. දින පහක් ඥානදීප ස්වාමීන් වහන්සේ ගල්පියුමේ වැඩසිටීමට තීරණය කළ හයින් ම අනුරාධපුරයට වැඩම කළමි. දින පහකින් පසු ඥානදීපස්වාමීන් වහන්සේ ලග්ගලට වැඩමකරවීම සඳහා නාවික හමුදාවේ කෝසල මහතා සමග ගල්පියුම ආරන්නයට පිටත්වූයමු. ඉතාම සතුරසිුතින් ඥානදීපස්වාමීන් වහන්සේ වැඩසිටින ආකාරය දැකගත් විට මා තුළද ප්‍රීතියක් ඇතිවිය. මේ ආරං්‍ය හොඳ කටියකට ගල්ලෙනකුත් හමුව වනාා. දානය වලඳලා එතන බලන්න වඩිමු. යනුවෙන් ඥානතීප ස්වාමීන් වහන්සේ පැවසූහ. ධනය වලදා අවසන් කර එම ගල්ලෙන වෙත මාව කැඳවාගෙන ගියහ. මෙතන කුටිය හදන්න කුටිය හදනකාම් මම මේ ගල්ලෙන තුළ ඉන්න පුළුවන්. මේ විදිට දොරතියන්න. ගල්ලෙනට හුලං එන්න පැත්තෙනුත් ලොකු ජනලයක් තියන්න. මම නැවත වඩිනතුරු ලන ඇතුළ පිළිබලකට සාදාගන්න. යැයි මාහට පැවසූහ ආයශ්මතුන් සති දෙකකින් මේක හදාගන්න පුළුවන්ද. එහෙමයි ස්වාමීනිී නාවික හමුදාව උදව කරන්නම් කිව්වා. එහෙනම් අපි වඩින්න පිටත් එෙමු යැයි පැවසූ ස්වාමීන් වහන්සේ ලග්ගලට වැඩම කිරීම සඳහා සූදානම් වූහ ගල්පියවුම ආරණ්‍යයේ නායක ස්වාමීන් වහන්සේ හමුවීමට ගොස් මෙසේ පැවසීය ආශ්මතුන් බයවෙන්න එපා මම සියලුමදේ කරනවා ඥානදීප ස්වාමීන් වහන්සේ මෙහේ ගල්ලනට කැමති එතනට වතුර ගන්න විදික් මෙම මම හදන්නම් යැයි පැවසීමී ස්වාමීන් වහන්සේ උදව කරනවා නම් කමක් නෑ. ඥානවන්සත් උපස්ථාන කරනවා කීවානේ යනුවෙන් ඥ නායක ස්වාමීන් වහන්සේ මාවෙත පැවසූහ. ඥානදීප ස්වාමීන් වහන්සේ ගල්පියු මාර්‍යය වැඩසිරිින තුරුම පිරිසුදු වතුර දානය සඳහා අවශ්‍යද්‍ර විහා ඒවා පිළියල කර ගැනීමේ උපකරන පළතුරුුවර්ග සැපීමට මාහට හැකිවිය. නාවික හමුදාවේ ආඥාපදිතුමාට කතාකොට කුටිය සෑදීමේ අවශ්‍යතාවය දන්වා සිටියමි. එතුමා සම්පූර්ණ ශ්‍රමදායකත්වය නාවික හමුදාවෙන් ලබා දෙන බව දන්වන ලදී. නාවික හමුදාවේ සුරේෂ්, සහ ජනක මහත්වරු තවත් දායකය කීපදනකුත් අවශ්‍ය ද්‍රවිය ගැනීම සඳහා මුදලින් උපකාර කිරීමට ඉතාම සතුටින් කැමති වූහ ඥානදීප ස්වාමීන් වහන්සේ සූදානම් වූ පසු ලග්ගල බලාපිටත් වුණෙමු ඥානදීප ස්වාමීන් වහන්සේ බුද්ධවංශ ස්වාමීන් වහන්සේගේ ලග්ගල කිරියෝයේ ආර්යට වැඩ පසු මම නැවත ඔවුල ිකන්දට පැමිණියමි සංග රැස්වීීම අවසන් වූ පසු ඥානදීප ස්වාමීන් වහන්සේ ඔවුල ිකන්ද ආර්යට වැඩම කළහ කීපයක් ආර්්‍යයේ ගතකිරීමෙන් පසු ගල්පියුම කරා පිටත්වීමට සූදා නම් වුනෙමු. ඥානදීප ස්වාමීන් වහන්සේ අප ආර්‍යයට වැඩම කළ දිනේ රාත්‍රියයේ එම කුටි ප්‍රදේශයට විශාල ආලෝකයක් පැමිණි බව නැවතත්ගම් වාසීන් පැවසීය. ඥානදීප ස්වාමීන් වහන්සේගේ කුටිය සකස්කිරීම සඳහා දින කීපයක් गल्पියियम ආර්යේ මමද නැවතුනෙමි नाවික හමුुदाාවේ ශ්‍රමදාयකත්වෙන් इතා ඉක්මණින් කුටිය සකස්කොට නැගෙනහිර नाවික හමුදා ආजඥාපතිතුमाන් सुරේෂ हा ජනකමහत्वरුත් සමග තවත් පින්වතුන් පැමිණ කුටිය पूजा කළ है. ददा ස්පාල වස්කාලයගල්පियුම ආර්යේ ඥනदීප ස්වාමීන් වහන්සේ වැඩ සිටිය है මසුකට දෙවතාවක් මාතලේ ඔවුලිකන්දේ සිට සියලු වියලි බඩු පළතුරු හා ජලයදරගෙන මම එහි වැඩම කළමි. ඉතාම ඕනෑකමින් ඥානවංස සාමනේරයන් වහන්සේ ඥානදීපස්වාමීන් වහන්සේට උපස්ථාන කලාාතර අවශ්‍ය සියලුපුවත් මාහට පැවසීමට උකටලී නොවීය. මී පැනි විශේෂිත පාවහන් යුගළේද අවශ්‍ය වූ විට සපයාදීමට හින් අපට හැකි විය. දට ගිරිභාව ආරන්යට වැඩම කිරීම. තමන්ගේ ජීවිතයේ සතුතිින් වින්ධනය කිරීම පිණිස ලොව වෙසන මිනිස්සු විවිධාකාරයේ විනෝධ චාරිකාවලය දෙදීක්ක් පුද්ගලයාගේ ඇති රචි අරචිකම්සාහ අදහස් අනුව ඔහු විනෝදවෙති. සුන්දර පරිසර නරභමින් විවිධ සතුන්ගේ චරයා හැසිරීම් දකිමින්. දේශදේශන්තර චාරිකාවේ යෙදෙමින් සහ නවීන තාක්ෂණික උපකරණ වාහනාදී නොයකුද්දේවල ක්‍රියාකාරීත්වය සොයමින් එමගින් මානසික සැනසිල්ල සොයති. එ මෙෙන්ම චිත්‍රපටආදී විවිධ කතාරසයන් බුක්තිවිිදිමින්ද පොතපත කියවීමෙන්ද මානසික සහනයක් ලැබති. ඒ සැම දෙයින්ම අපට හිමිවන්නේ තාවකාලිකව මනසේ අරමුණු වෙනස්වීමෙන් ලැබෙන තෘප්තියක් පමණි. ශ්‍රේෂ්ඨත්ත්වයක් කරා යොමුවීමක් නොවෙයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් දැකීමට යොමුවීමෙන් ලබන සතුට තුළින් ශ්‍රේෂ්ठත්වය කරා යොමුවන බව අනුත්තරීය සූත්‍රයේ පෙන්වාදී ඇත යමකුට තතාකද ශ්‍රාවකයන් දැකීමෙන් පැහැදීමක් ඇතිවන විට ඒ උතුමන් කරා යොමුුවී ගම්බීර තතාගත දහම ඉගෙන ගතහැකි වෙයි උපස්ථාන කළහැකි වෙයි මා ඥානදීප ස්වාමීන් වහන්සේ දැකීමෙන්ම පැහැදීමට පත්වූ ගල්පියු ආරං්යේ ඥානවන්ස සාමනේරයන් වහන්සේ වසන කීපයක් ආදර ගෞරුවයෙන් උපස්ථාන කළහ මාසයකට දෙවතාවක් පමණ අවශ්‍ය වියලි සලාකත් පළතුරු පානීය ජලය රැගෙන ගල්පියු මාරං්‍යවෙත පැමිණි අපහට ාන දීපස්වාමීන් වහන්සේ සමග ධර්මසාකච්ඡා කිරීමටද භාග්‍ය උදාවිය. මාහා පැවති ධර්මික අධ්‍යාත්මික ඇසුර නිසා ධර්මසාකච්ඡා කිරීමට බාධාවක් නොවීය. එලෙස ගල්පියුම ආරන්යට වඩිනදිනක ගිරිබාව හෙට්ටියයාාරච්චිගම වැඩසිටින ඥාන විහාරී ස්වාමීන් වහන්සේත් මා සමග වැඩම කළහ, එම ආරනි සේනාසනයට වැඩම කරන ලෙස ඥානදීප ස්වාමීන් වහන්සේට ආරාධනා කළහ වස් ඉවර වුනාම ලග්ගල සගරැස්වීමට යනගමන් බලන්න වඩින්නම් යනුවෙන් ඥානදීප හිමිියෝ පැවසූහ වස් මා සහයක් ගතකොට නවම් පොහොය දින ලග්ගල සංගරැස්වීමට වැඩම කිරීමට ඥානදීප ස්වාමීන් වහන්සේ සූදානම් වූහ සංග රස්වීමකට සතියකට පමණ පෙර මා සමග ඥානදීප ස්වාමී වහන්සේ විල්පත්තුව ගිරිබාව හරහා ලග්ගලට වැඩෙමීමට ගවන් අරබූහ. උදෑසනදානය වළඳා ඥාණවංස සාමනේරයන්ද සමග දහවල් දානයට ලංවෙද්දිී, විල්පත්තු රක්ෂිත මාීමට වැඩම කළහ වනජීව මහතුන්ගේ කාර්යාලේදී අප රගෙන ආ දානය වැලදූහ.මට වසර කීපයකට පෙර මාසකීපයක් මාමිහි වැඩසිටි බවද ඒත ඒ ඒ තැන්හිදී උණවහන්සේ අපට පෙන්වූහ. ඒ උපස්ථාන කළ උපාසක මහතුන්ගේ ද නම් අසමින් ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේ සමගද කතා කළහ. එන් පසුව සාලිය වැවහරහා ගිරිභාවට වැඩම කළේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීම මතය. වසර ගණනකට පසුව පැමිණිය ඇද උන්වහන්සේගේ මතකය විශ්මිත විය. හෙට්ටිය ආරච්චිගම වනාන්තර මාීමේ ඇති අලි වැටෙන් ඇතුළු වී ආර්්‍ය වෙත පිවිසියමු. මම දින කීපයක් නැවති ආර්‍ය තුළ සුදු සුස්ථානයක් බලන්නම් පසුව ලග්ගලට වඩිමු යැයි පැවසූහ ඥාණවන්ස සාමනේරයන්ද ඒ සමඟ නැවතුනි දින කීපයකට පසු වාහනයක් රැගෙන ඥානදීප ස්වාමීන් වහන්සේ ලග්ගලට වැඩම කරවීම සඳහා ගිරිභාවට පැමිණියමි එහිදී එක්තරා දුර පිහිටි ගල්ල නක් පෙන්වා එහි කොටිය සාධන හැටි උන්වහන්සේ විස්තර කොඳන් අතර මාස දෙකකින් සකස් කරන්නට පුළුවනිද යනුවෙන් මාගෙන් හා සද්ධා විහාරී ආයශ්මතුන්ගෙන් විමසූහ ඒ කළ හැකි බව අපි පැවසුවමු. ඊරියගහා උල්පත ගම්මානයේ මිනිස්සු එක්ව අල්තුන් සෑදූ කුටිය තුළ ටිකකාලයක් වැඩසිටීමටත් ඒ සමගම එහි පවත්වන සංගරැස්සවීමට සහභාගීවීමටත් සැලසුම් කළමු. ගහ උල්පත ගම්මානය දක්වාම ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩම කරවා ඥානවන්ස සාමනේරයන් සමග මම ඔවුලිකන්ද අප ආරණයට පැමිණියමු. ඥානදීප ස්වාමීන් වහන්සේ ලග්ගල ප්‍රදේශයට මුල් අවස්ථාවේ පැමිණේ ඊරිය ගහා උල්පතටය. ස්වාමීන් වහන්සේට තනිවම ගතකිරීමට මේ වන මේ වන විට අපහසො වූයේ ීා නිසාය එම නිසායම ගම්මානයේ මිනිස්සු ඊරිය ගහ උල්පත කුටියට ටිකක් දුරින් ඥානතීප ස්වාමීන් වහන්සේට තික දවසකට හෝ අලුත් කුටියක් සකස් කළේ උපස්ථායික භික්ෂුවක් සමඟ වැඩ සිටීමටය නවම්පුර පසලොස්සවක පොහේ දිනේත් ධර්ම සාකච්ඡා කරමින් ඉතාම සතුටින් ගත ක අතර අලුත් කුටියද සඟසතුකොට පූ ජාකෙරුණි. එම අවස්ථාවට මම ඥානදීප ස්වාමීන් වහන්සේට ප්‍රථ්‍ය වූ ආහාර ද්‍රවියන්ද රැගෙන සහභාගී වුණෙමි ගම්පහ රතන ස්වාමීන් වහන්සේ උපස්ථායක හැටියට ටික කාලයක් වැඩසිටි අතර, සියවලන් ගමුවේ විජිත ස්වාමීන් වහන්සේ ඉතිරි කාලයේ උපස්ථාන කළහ. ඕටස් කජුවාදී ප්‍රත්‍යආහාරයන් ගමේ දායක නිවසකට ලවා දුන්නේ එම කාලයේ ඥානදීප ස්වාමීන් වහන්සේට පූජාකිරීම සඳහාය. ගිරිබාාව හෙට්ටිියාරච්චි ගම වනපියස තුළ පිහිටි ගල්ලෙන ඥානදීප ස්වාමීන් වහන්සේ පෙන්වූ ආකාරයට අප සකස්කිරීම ආරම්භ කළමු. රාජාංගනය හෙට්ටියාරච්චි ගම ගම් වැසියෝ, ශද්ධා විහාරී ආයශ්මතුන්ගේ දායකයෝ රෑන කෙටුව කලාරන්නේයේ භික්‍ෂූමහන්සේලා හා ගිහිපින්වතුද එක්ව ජල පහසුකම් සහිතව එම ගල්ලෙන මනහර ලෙස සකස් කළහ එලෙස සකස්කර අවසන් වූ පසු දන්වාතිබූ දිනයේ දී ඥානදීප ස්වාමීන් වහන්සේ ලග්ගල ප්‍රදේශයේ දායක මහත වුගේ වාහනයකින් පාර සොයාගෙන වැඩම කළහ එක වතාවක් පමණක් පැමිණියද එම මංභාවත් මනාව මතකේ රැදී තිබුණේ උන්වහන්සේ තවදුරටත් විදේශික භික්ෂුවක් නොවන බව විදහපාමිණි. උන්වහන්සේ එතරම්ම ශ්‍රී ලාංකකයකු වී සිටියහ ඥානදීප ස්වාමීන් වහන්සේ දෙදස් දාසය වසර වස්කාලය ගිරිබාව හෙට්ටියාආරච්චි ගම වැඩ සිටියහ න්ගේ අසනීප තත්ත්වයත් නොතකමින් ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව ශද්ධා විහාරි ආයශ්මතුන් විසන් ඥානදීප ස්වාමීන් වහන්සේට උපස්ථාන කළේ තමන්ගේම ගුරු උතුමන්ට උපස්ථාන කරන්න ආක්මණි. ඒ සඳහා ගමේ කැපකරු මහත්වරු හා සියබලන් ගමුවේ රුවන් තරුණ උපාසක මහතාද උපකාර කලේය නොැතිව වියන්ජන සකස්කරමින් පළතුරු වර්ග දහයක් පමණ දිනකට පූජාකිරීමට හිදීද හැකිවිය. ශද්ධාවිහාරිය ආයශ්මතුන් කිසිම අඩුවක් නැතිව උපස්ථාන කළ අතර අවශ්‍ය පලතුරු වියලියයාහාර ද්‍රවියන් සැපීමට අපට ද හැකියාව ලැබුණි. එමෙන්ම විශේෂිත පාවහන් යුගලේද පිරිසිදු මී පැනිද ඉතාම සතුටින් සපයාදුනෙමු වස්කාලය අවසන් වූ විට එම කඳමුදුනේ චාරිකාකිරීමට ඥානදීප ස්වාමීන් වහන්සේට අදහ සඇතිවිය. ඒ සඳහා අපවද සහභාගී කරගත්හ. ඉතාම දුुෂ්කර ගමනක්කුවද ඥානදීප ස්වාමීන් වහන්සේ සමග ඉතාම සතුටින් ගමන් කළමු. කායිකා පහසුව අපට දැනුනද ඥානදීප ස්වාමීන් වහන්සේට එසේ නොවනේ උන්වහන්සේගේ අධ්‍යාත්මික සංසිඳීම නිසාය. සතියකට වරක් හෝ එම කඳුමුදුනට ගමන් කරන බව ඥානදීප ස්වාමීන් වහන්සේ තවසූහ. එමෙන්ම දින කීපයක් තනියම පාත්‍රසිවුරු ගෙන අවට ප්‍රදේශවල චාරිකා කිරීමට ද උන්වහන්සේ අමතක නොකළහ. ඒ ඒ ගම්මානවලින් පින්්ඩපාතය කරගෙන වනාන්තරයේ ගල්තලාමත රාත්‍රීගත කරමින් තනියම දිනකීපයක් චාරිකා කළේ අසනීපයක් නැතුවාමණි මේ ලෙසම උන්වහන්සේ ගල්පියු මාරන්යේ සිටියදීද චාරිකා කරන්නට යදුනහ එම චාරිකා කිරීමෙන් පසු ඒ ඒ ප්‍රදේශවල සුන්දර බව ජලවුල්පත් ඇති ප්‍රදේශ වැව්ආදිය ඇතිතැන් ගැන කතා කරන්නේ තව කෙනෙකුට උපකාර වන ලෙසටය ැමති කෙනෙකුට ඒ ඒ ප්‍රදේශවල කුටිසාදාගත හැකි බව පැවසුවේ ඉමහත් සතුටිනිි. මම නම් දැම් වයසයි අසනීපත් වැඩී. මට දැන් එහෙම ඉන්න අමාරුයි. නමුත් ආයශ්මතුන්ලාට ඒ ඒ තැන් සුදුසුයි. යනුවෙන් කාරුණිකව හා උපකාරශයලී බව මුල්කරගෙන කතා කළහ. ගල්පියුම හා ගිරිභාවාරණ්ඥන්තුළ ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩසිටින කාලයේ නවසීලන්තයේ ගුත්තසීල ස්වාමීන් වහන්සේ කහත්තයවල සුගතවන්ස ස්වාමීන් වහන්සේ, පිටිපන චන්ධාරන්ද ස්වාමීන් වහන්සේ මහරගම සෝනුත්තර ස්වාමීන් වහන්සේ, ඥානසුමන ස්වාමීන් වහන්සේ බුද්ධවන්ස ස්වාමීන් වහන්සේ හා පන්ජන්තැන්නේ විමල ඥාන ස්වාමීන් වහන්සේ නිතර සුවදුක්විමසාහ බලා අවශ්‍ය උපකාර කළහ. එම වස්කාලය අවසන් කර නවම් පෝය දින සංග රැස්වීමට සහභාගේවීම සඳහා ඥානදීප ස්වාමීන් වහන්සේ පිටත් වූයේ නැවත ගිරිභාවට වඩිනාදහසිනි. දෙදාස්දාාහත නවම් පෝය රැස්වීමට සහභාගීවී දිනකීපයක් ඊරිය ගහ උල්පත කුටියේ උන්වහන්සේ වැඩ සිටියහ වනවිට රෝග පීඩාව උත්සන්නවීමට පටන් ගති. භයනක පිළිකාරෝගයක් වැනදී තිබූ බවදැනගන්නේ දදස් දහනමේදී පමණවන අතර ඊට බොහෝ කාලයකට පෙර සිටම එය තිබූ බව වෛද්‍යවරු පැවසුවහ. ඥානදීප ස්වාමීන් වහන්සේ විසින් තම අත්තාකුරෙන් ලියා භාවිත කළ සූත්‍රපොත්හි කොටසක් අසු දෙක පිටුවෙහි දැක්වේ. හනමෝන පරිච්චේදය අසනීප තත්වය උත්සන්නවීම ජරා මරණ සෝකපීඩා උරුම කරගත් ලෝකසත්වයන් ඒ හමුවයේ මානසික මෙන්ම කායික දුක්විඳිමින් අසරණ භාවයට පත්වෙයි මෙලෙසට දුක්විදින සත්වයා බාහිරින් උපකාර සෙවීමත් තමාම හඬා වැලපෙමින් සෝක කිරීමත් කරමින් දුකින් පලායාමක යෙදෙන බව නිබ්බේතික සූත්‍රයේ පෙන්වා ඇත කොපමන හඩා වැලපෙමින් සිටියේද ඒ දුක ඉක්මවන බවක් නොවූුවත් අඥඥාන පුද්ගලයා එහිම ගිලි සිටී මේ ලෝකයේ ප්‍රාර්ථනාවකින් හෝ ආයාචනයකින් හෝ කිසිවක් සිදු නොවන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළහ බාහිර ආයාචනයකින් හෝ ප්‍රාර්ථනාවකින් යමක් සිදුවෙන්නේ නම් ලෝකයේ කිසිවකුත් දුක්විදිින්නේ නැත මන්දයත් සියල්ලෝම පතන්නේත් ආයචනා කරන්නේත් දුක ඉක්මවීමටය. එනමුදු සසර ගමන් කරනතුරුම කොපමන ප්‍රාර්ථනා කළත් ආයාචනා කළත් දුක්විඳමින් ශෝකකරමින්ම සිටිති. නැති අය මේ දෙකම ඉක්මවමින් දුක ශෝකය ඇතිවීමේ හේතුව හොයමින් තතාගත දහමට යොමු වී සනාතන රැකවරණය ලබති. දෙන්මාකයේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ මුළු ජීවිතය තුළම බාහිර ලෝකයට පෙනෙන දුකක් තිබුණද උන්වහන්සේගේ සන්තානය ආධ්‍යාත්මිකව සැසුන එකකි අියා පැෑගේම නිසාහෝ තවත් රෝගපීඩා නිසාහෝ නොසලනු ඥානදීප ස්වාමීන් වහන්සේ දහමට දිවිපුදා වනාන්තර තුළ හුදකලාව ගත කළහ. තමන්ට ප්‍රත්‍ය ආහාර සහ උපස්ථායෙකු අවශ්ටය වූ විටදී පමණක් ආර්‍ය සේනාසන ඇසුරෝ කරමින් වසර හතක් පමණ ගත කළහ. අවසාන වසර හතරක පමණකාලයක් පිළිකාරෝගේය නිසා දැඩී කායික දුකක් වින්දහ. එනමු අධ්‍යාත්මය තුළ සැනසීමකින් කල්ගත කළ බව මෙතැන් පටන් ඉදිරිපත්වන කරුණු තුළින් පැහැදිලිවෙයි. ඊරිය ගවුල්පද පැවති සංගරැස්වීම අවසන් වී දිනකීපයක් වනාන්තරයේ චාරිකා කරමින් උන්වහන්සේ ගත කරන්නට වූහ. තමන්ගේ කයිහි හටගත් ආබාධයක් නිසා විශාල වේදනාවක් ඇති වුවද, ය බාහිරයට කිසිදු අයුරකින් ප්‍රකට නොකළේ ධර්මයට අනුව ඉවසීම නිසාවෙෙන. එසේ වුවද කුඩාකුඩා වෙනස්වීම් බාහිරයට පෙනෙන්නටවිය. ඒ වේදනාවන් නිසා තම සිත ධර්මයටම නතුකරමින් උන්වහන්සේ කාලය ගත කළහ උපස්ථායක ස්වාමීන් වහන්සේලා අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමක් හෝ තමාගේ දානය ගිලන්පසවැනදීම පිළිබඳ තැකීමක් නොකළහ. වැසිකෙලි කිස කිරීම ගැනවත් අවධානයකින් තොරව තමන් නිතර භාවිතා කළ චිත්තානු පස්සනාව තුළම වාසය කළහ සංග රැස්වීම් තුළත් තනිවම කතාකරන විටත් මාහට මෙන්ම ඔොහෝ භික්ෂූන් වහන්සේලාට චිත්තානු පස්සනාවේ වැදගත්කම මනාව පෙන්වාදුන්හ. ඒ සඳහා විස්තර විභාග කොටද කරුණු දැක්ව වූහ. බුදුරජාණන් වහන්සේ පෙන්වාදෙන චිත්තානු පස්සනාව සිදුකිරීමට තියුණු නුවනක් අවශ්‍ය බවත් ටිකටික හෝ හැකි අයුරෙන් පුරුදු කළයුතු බවත් පෙන්වාදුන්හ නාපානා සතිය වඩන විට හොඳින් සිහිය පිහිටුවා හුස්මරැල්ල ගැන ප්‍රඥ්ඥාව මුල් කරගෙන අවධානය යොමු කරන විට කායානු පස්සනාව වේදනානු පස්සනාව චිත්තානු පස්සනාව දම්මානු පස්සනාව වැඩමින් නිවීම පසක්වන බව ආනාපාන සති සූත්‍රයේ සඳහන් වෙයි. එමෙන්ම ඒ එක්කෙක් අනුපස්සනා තුළ සප්ත බොජ්ජන්ගයන් වෙනවෙනම භාවිතාවෙන ආකාරේද ක්‍රමාණුකූලව එම සූත්‍රයේ පැහැදිලිවෙයි. හුස්මරල්ල වෙත හොඳින් සිහ පිහිටු ආගත් විට නීවරණ පහවී සමාධමත්ව කායනු පස්සනා කොටසද ය සංසිදීමෙන් වේදනානු පස්සනාවද එයත් සංසිදීමෙන් චිත්තානු පස්සනාවද එත් සංසිදීමෙන් දම්මානු පස්සනාවද වැඩී නිවීම සාක්ෂාත්වන ආකාරය පැහැදිලි වන්නේ වෙනවෙනම බොජ්ජන්ගයන්ද භාවිතා වීමත් සමගය. ආනාපානාසතිය මුලින් ආරම්භ කළ මොහොතේ පටන් බොජ්ජංගයන් භාවිතාවෙමින් කායනු පස්සනාව වේදනානු පස්සනාව භාවිත වන්නේ සමාහිත සිතින්මය. නමුත් චිත්තානු පස්සනාව තුළ වෙනවැම සමාධහං චිත්තං ලෙස සිත සමාහිත කරමින් ආනාපානාසතිය වැඩෙන ආකාරයක් එම සූත්‍රයේ පෙන්වා ඇත්තේ වෙනම කරුණක් හේතුවෙෙන. අනාගාමී වීමෙන් සමාධිය සම්පූර්ණ වන බව බුදුරජාණන් වහන්සේ පෙන්වූ කරුණු ඒ හා සබදීමක් පවතී. එනම්, චිත්තාානු පස්සනාව නිවරදිෝ භාවිතා වන්නේ සමාධිය පරිපූර්ණ වුණ බව අත්මිලිමිණි. එනම් නැවකාපසු නොවෙන අනාගාමී වීමත් සමගය එවිට හොඳින් චිත්තානු පස්සනාව භාවිතයක් ලෙසටම සිදුවන්නේ ප්‍රායෝගික ප්‍රතිපදාවක් ලෙසයි. මම නිතරම චිත්තානු පස්සනාවේ එදනවා මට ගොඩක් උපකාරයි. යනුවෙන් ඥානදීප ස්වාමීන් වහන්සේ අවස්ථාකීපයකදි මා සමග මෙන්ම අනෙකුත් භික්‍ෂූන් සමඟද පැවසූහ. එම නිසා ය භාවිතය පිළිබඳව නිතරම වර්ණනා කළහ. මෙලෙසට ප්‍රතිපදාවෙන්ම චිත්තානු පස්සනාවට යොමුුවීමෙන් කායිකවේදනාමෙන්ම තමන්ගේ කටයුතුද, අන්‍ය වූ ශබ්දයන්ද, චරනොවෙයි. යම් කිසි ප්‍රශ්නයක් අර්බුදයක් මෙන්ම කායික වූ දුකක් ඉස්මට වූ විට ප්‍රඥාවන්තයාගේ ප්‍රඥාව ඉස්මතු වන බව ජටිල සූත්‍රය තුළ තතාගතයන් වහන්සේ පෙන් වූහ. මේ ආකාරයට ප්‍ර්ඥාවෙන්ද යුක්ත චත්තානු පස්සනාව නිතර භාවිතා කළ භික්‍ෂුග භික්‍ෂුව අධික කායිකවේදනාවක් ලැබෙන විට කටයුතුවලින් වෙන් වී එතරෙවන ප්‍රතිපදාවට යොමුුවීම පිළිබඳ මවිතයක් නැත නමුත් අතාගත දහම මනාව නොදන්න අයට නම් එය ගෝචර නුවන්නාසේම එලෙස භාවිතා කිරීමට නොව එය නිරු නිරවුල් කර ගැනීමටත් නැහැක බාහිරින් පෙන නපුද්ගල ක්‍රියාකාරිීත්වය මත පදනම්ව නිගමනය කරමින් සමහරු බොෝ අකුසල්ද රැස් කර ගනිති. ඥානදීප ස්වාමීන් වහන්සේ අවසන් කාලයේ වසර තුනක් පමණ කාලයක් මේ ආකාරයට ප්‍රතිපදාවේ යෙදුනහ. ඒ කාලය තුළ සියලුම උපස්ථාන කටයුතු කළ භික්‍ෂූන් වහන්සේලා අපමන කුසල් රැස්කරගත්හ. ඊරිය ගවල්පදගුටියේ සිට දින කීපයක් ගත කිරීමට කහත්තේ වෙල සුගතවන්ස ස්වාමීන් වහන්සේ විජිත ස්වාමීන් වහන්සේ සමග ඔවුලි කන්ද අපගේ ආරන්යට වැඩම කළහ එම දින කීපය තුළත් හොඳින් උපස්ථාන කලාතර බික්කූ උපෝසතය කරන්නට ද හැකිවිය නමුත් වෙනදාමෙන් බොහෝ වේලා ධර්මසාකච්චානො කළහ ඒ දින කීපය තුළත් උන්වහන්සේ විශාල වෙනසක් අපහට දක්නට ලැබුණ නමුත්කාය ඇති රෝගය අපි කිසිවෙකූ නොදන සිටියමු. එම දින කීපය ගත කිරීමෙන් පසුව නැවත ගිරිභාව ආරණ්‍යය කරා වැඩම කළහ. එහිදී තවතවත් රෝගය උත්සන්න වන්නට පටන් ගත්තේය. අප සියලු දෙනාටම මේ වෙනස කුමක් දෙයන වගේ වටහාගත නොහැකි විය. ස්වාවීන් වහන්සේ රෝහල් ගත නොකරන ලෙසත් ආඩුවේ අපවත්වන්න රිඩසල්සන් ලෙසත් තම අත්තාකුරින්ම සිංහලෙන් ලිපියක්ද ලියා අප වෙත ලබා අදුනී මාත් ඇතුළුව ස්වාමීන් වහන්සේට උපස්ථාන කළ ඥානසුමන රථන විජිත සෝනුත්තර ශද්ධ විහාරී ඥානවන්ස විමල ඥාන යන ස්වාමීන් වහන්සේලා දින ගණන් එක දිගට නොදදා ගිරිබා වාරන්නේයේ කාලයගත කළහ සමහරවිට දින දෙකක් පමණ දානය නොවලදූහ කතා බස් නොකළහ ඒ අපට විශාල ප්‍රශ්නයක් විය හෙලිකොප්ටරයකින් කොළමට වැඩම කරවීමට ගොහෝදායකයන් කතා කළද ස්වාමීන් වහන්සේගේ ලිපිය නිසා අපහට තීරණයක් ගැනීමට නොහැකි විය ද්දගල ආරංයේ ලොකුස්වාමීන් වහන්සේ වන කරන්දිනයේ ඥානවීර ස්වාමීන් වහන්සේත් ගිරිභාවට වැඩම කළහ. ගිරිභාව ආරංය දෂ්කර නිසා ඥානදීප ස්වාමීන් වහන්සේට අකමැඇත්තෙන් වුවද ඇද්දළග ආරංයට වැඩම කරන්නට සිද විය. විවිධ බෙහෙත්වර්ග කරන්නට විය නමුත් ප්‍රතිඵලයක් නොවීය. තිදස්ථාහත දදට වසරවල වස්කාලයන් අනික් භික්ෂූන්ගේ උපස්ථානයන් මත ඇත්දළගල ආර්යේ වැඩවාසය කළහ. මේ අතරතුර විවිධ පරීක්ෂණ සිදුකිරීමටත් බෙහෙත් ලබාගැනීමට ගිලන් රතමගින් කොළඹට වැඩම කරවූයේ ඉතා අපහසුවෙන් ස්වාමීන් වහන්සේව කැමතිකරවාගෙනය. එමෙන්ම, වත්ත කලේ සේනානායක ආරන්ය තුළත් ඒ කාලය තුළවාසේ කළහ සහරකාලයන් හිදී, මාසය දෙක සුවසය කතා බස්කරමින් දානය වලදමින් වාසය කළහ. විජිත ස්වාමීන් වහන්සේගේ ආරාධනයෙන් මාසයක් දෙකක් පමණ සියබලන් ගමුව රක්ෂිතය වැඩසිටීමට ඥානතීප ස්වාමීන් වහන්සේ වැඩම කළහ එහිදීද අප නිතරම අවශ්‍යදේ සොයාබලා උපස්ථාන කටයුතු කළ නමුත් නැවතත් අසනීපතත්වය උත්සන්නවී ඇද්දළගල්ල ආරන්නටම වැඩම කරවූහ. විසි වන පරි්ச்சේදය. සිංග්ப்பූරුවයේදී භයානක පිළිකාවක් ඇති බව දැනගැනීම උතුම් අරහක් බව සාක්ෂාත් කළ උතුමන්ந்த அසනேප වූ විට மானනසිකව නොව அபමන කාாய்ක දුක්විதிති. කාாய்කව හටගන්නා පீඩාවன் නිසා மானසිக்க හුலின் எனம் உலக்கින් පீඩාවක් නොමතිවුවத කාாய்ක දුக்கணම් වූ හුலிින් පீඩවිදිன බව சல்ல சூ්‍රේதிී. දුරජාණන් වහන්සේ පෙන්වා වදාලස්සේක අපගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේද සාරිපුத்த මොගගල්ලාන රහතන් වහන්සේලාද சන්න ස්වාමීන් වහන්සේ ඇතුළු තවත් බොහෝ රහතන් වහන්සේලා இවසීමට අපහසුුවූ කායිකවී فீඩාවன் விந்த බව බොහෝ දේශනා තුළ සඳහන් වෙ එ වේදනාවන්ගේ ස්වභාවය විස්තර කරන විට කෙසේනම් දහමතුළින් අධ්‍යාත්මික විවසන්නට ඇතිද. ගාවඝාතනය කරන්නේෙක් ගවයන්ගේ බඩ කපන්නාසේ, බඩහි වේදනාවද. ශක්තිමත් පුරුෂයෙක් හොළුවට අනුවක් තා හදකරන්නාසේ හිසහි වේදනාවද. ශක්තිමත්පූර්ෂයන් දෙදනෙක් ගිනි අගුරු වලකට යොමුකොට තවාසේ කායික වහට ගන්නා පීඩාවන් දැනුණු ස්වභාවය ග්‍රහතන් වහන්සේලා පෙන්වූයේ කිසිදු අසත්‍යභාවකින් තොරවය. මෙසේ අධික වූ කායික දුක ලැබුවමද අධ්‍යාත්මයේ නිවීසනසුන ජීවිත දහමටම යොමුවීම සිදුවය. ඒ වේදනාවන්ට ප්‍රතිචාර දක්වන ආකාරය තුළින් බාහිර සමාජයට විවිධ දේවල් සිතන්නට ඇති අරහත්වලත් මේදනායිවසිය නොහැකි ද ආදී ලෙස නමුත් ලැබුණු කයට අසනීප වලක්වාගතහකි නොහැකි බව ඒ පුහුදුන් අය නොදනිති එවයි අවස්ථාවල පුහුදුන් මිනිසුන් මෙන්ම භික්‍ෂූ වහන්සේලාද විවිධාකාරයෙන් හිත අපහාදවාගෙන දොස්නගා බොහු අකුසල් රැස්කරගන්නට ඇත මාගේ ඥානදීපස්වාමීන් වහන්සේටද ලෙසටම වූ භයානක රෝගපීඩා වැල දෙන්නට විය. එනමුේ ඉවසාගෙන චිත්තානු පස්සනාව තුළම වාසය කිරියීමට හැකිවන අයුරින් ධර්මමාර්ගය පුරුදු කරසිටි බව, ඒ උතුමන් ධර්මික වැසුළු නොකළ අය නොදත්හ. එම නිසා විවිධාකාරයෙන් සිත අපහදවාගෙන අන්නයටද එම කරුණු විස්තර කළේ තමා සහ තමන්ගේ වැඩපිළිවෙල ඉස්මතුකර ගැනීමටය. නැවත වතාවක් ඇද්දළගල ආරන්යට ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩම කරවූයේ, ඇතිබූ අසනීප තත්ත්වය නිසාය. යම් කාලයක තමන්ගේ වේදනාවන් අඩුවත්ම එවිට නැවතත් හුදකලාවීමට යොමුුවිය. ඒ ආකාරයටම, ඉපලෝගම ආර්‍ය සේනාසනයේ මාස කීපයක් ගතකිරීමට යොමුුවූයේ වේදනාවන් හි අඩුවීමක් නිසාය. වේදනාවන් වැඩිවෙමින් දුක උත්සන්න වනවිට ප්‍රඥ්ඥාව ඉස්මතුවී චිත්තානු පස්සනාව තුළටම යොමුුවීමට ඥානදීප ස්වාමීන් වහන්සේට හැකිවිය ඒ අවස්ථාවන් වල නිහඬව උඩුකුරුව වැඩසිටි න ඥානදීප ස්වාමීන් වහන්සේට හැසන පරිදිී ඒ උත්තමයන් නිතර ප්‍රිය කළ පාරායන වගග දෙට්ටිගත සෝත්‍රය, ලෝකාව ලෝකන සූත්‍රය අතම්මය ආදී සූත්‍රද අනත්තලක්කන සූත්‍රය ද මාමෙන්ම අනෙකුත් ස්වාමීන් වහන්සේලාද සජ්ජායනා කළහ එම දේශනා ඉතා කැමැත්තේ නසාගෙන සිටි බව වේදනාව අඩුුවී අප සමඟ කතා කරන විට පැවසූහ. මට ඒවා හොඳට ඇහුුණා මම සිහියෙන් හිටියේ යනුවෙන් පැවසූහ. ඉපලෝගම ආරන්යේදී, අසනීප වූ විට නැවතවතාවක් ඇද්දළගල ආරණයට වැඩම කරවූ සේක, මෙසි අසනීප තත්වයෙන් සිටින ස්වාමීන් වහන්සේ යම් පරීක්ෂණයකට හෝ බෙහෙත් ගැනීමකට රෝහලවෙත වඩම්මවාගෙන යන්නේ ඉතාම අපහසුවෙන් වුවද කැමැත්ත ඇතිකරගෙනමය එසේ රෝහල් වලට වැඩම කළද එම පරීක්ෂණ ඉතා ඉක්මණින් අවසන් කර නැවත ආරං්යට වැඩම කරවීමට කටයුතු කළේ ස්වාමීන් වහන්සේ සමඟ ඇතිකරගත් පොරොන්දුු මතය ඥානදීප ස්වාමීන් වහන්සේට නිතර උපස්ථාන කළ නවසීලන්තියේ ගුත්ත සීල ඥාන වීර ඥාන සුමන කහත්තේ වෙල සුගතවන්ස පිටිපන චන්දානන්ද සියබලන්ගමුවයේ විජිත හේමාලෝක යන ස්වාමීන් වහන්සේලාත් මමත් නිතර රැස්වී කළයුතු කරුණු ගෙන සාකච්ඡා කළහ ආකාරයට අප සියලුදනාම කැපවීමෙන් කටයුතු කළේ ඒ උත්තමයාගේ ඇති කරුණාව අධ්‍යාත්මික සංසිඳීම හුදකලා ජීවිතයක් ගතකළ සංගපීතෘුන් වහන්සේ නමක්වීම හේතුවෙනි. නිතර නිතර අසනීප වන විට කොළඹ රෝහල වෙත ඥානදීප ස්වාමීන් වහන්සේ ගිලන්රතමගින් වැඩවවීම සඳහාත් ඒ සියලුම වියදම් කටයුතු විශ්වපාරමී පදනම සිදු කළේ කිසිදු ලාබැපේක්ෂාවකින් තොරවය මේ ආකාරයට බොහෝ කාලයක් නිදි නොලබා උපස්ථායක භික්ෂූන් වහන්සේලා යනදීප ස්වාමීන් වහන්සේ රැකබලාගත්තද ඒ කාන්ත සුවයක් නොලබීය. මෙලෙස අසනීප තත්ත්වය තිබූ කාලයේද යම් යම් අවස්ථාවල අවශ්‍ය ප්‍රත්‍යන් සැපවීමට අප හටය කිවිය. නැමතවතාවක් වේදනාවන් අඩුවීම නිසා ඥානදීප ස්වාමීන් වහන්සේ, ඥානවන්ස සාමර්රේරයන් වැඩසිටි, පදවිය ගිරිවල් කන්ධාරන්යට වැඩම කළහ. රෝගපීඩාව අඩුවන සමහර අවස්ථාවල පාගමනින් චාරිකා කිරීමට ඥානදීප ස්වාමීන් වහන්සේ යොමු වූයේ උපස්ථායික ස්වාමීන් වහන්සේලාගේ අකමැත්ත පිටය. නිදහසට කැමති ඥානදීප ස්වාමීන් වහන්සේ චාරිකා කරන විට ඒ වඩිනතැන් සොයෝ බලමින් අප කටයුතු කළේ පුදුමාකාර බැඳීමක් තිබූ නිසාය. දින දෙකතුන එලෙස ගමන් කරන විට නැවත වතාවක් කරුණ උපැහැදිලි කර නැවතේම ආරන්යට වැඩම කරවීය මේ කිසිවක් අනෙකුත් ගිහි පැවිදි අය නොදැන සිටියහ. යමෙක් කරුණු නොදැන යමෙක් කෙරෙහි අපාදින්නේ නම් හෝ, ඒ පිළිබඳ කතා කරන්නේ නම් ඔහු දුගතිය යන බව සූත්‍ර ගණනාවකම තතාගතයන් වහන්සේ පෙන්වා වදාල සේක. දෙදා ස්ධානමය වස්කාලය ගතකිරීමට ගිරිවල් කන්ද ආරණ්‍ය සේනාසනය ඥානදීප ස්වාමීන් වහන්සේ තෝරාගත්හ. වස්කාලය තුළ ස්වාමීන් වහන්සේගේ අසනීපය උත්සන්න විය. ලංකාවතුළ කොපමන පරේක්ෂණ කළද කොපමන බෙහෙත් කළද කිසිම රෝගයක් සොයා ගැනීමටවත් හැකිනුවීය. එබැවින් සිංග්පූරුව එක්කරගෙන යමු ඒ නිසා මම කටයුතු කරන්නම් ඒ සඳහා මම කටයුතු කරන්නම් යනුවෙන් විශ්වපාරමී පදන මේ සදාාපතිතුමා පැවසීය දෙදස් ධානමය වසරයේම ශ්‍රී ලාංකික පුරුවවැසියකු ලෙසට විදේශ ගමන් පළපත්‍ර එතුමාම සකස් කරන ලදී ඥාණවංස සාමනේරයන්ද සමග ඥානදීප ස්වාමීන් වහන්සේ සිංගප්පූරුවට වැඩම කරවූහ එම උපස්ථාන කටයුදුශ දිකිරීමට එතුමාම සිංගප්පූරුවට ගමන් කිරීමට තීරණය කළේය උපස්ථා අතර අග්‍රවණ ශ්‍රේෂ්ඨත්වය කරා යමුකරවන මේ උපස්ථානයේ වටිනාකම එතුමා දැන සිටියේය. සිංගප්පුූරුවයේදී කළ පරීක්ෂණ තුළින් අදහාගත නොහැකි දෙයක් දනගන්නට විය. මුත්්‍රා මාර්ගයෙන් පටන්ගෙන සුසුම්නාව දිගේ මුළු සරීරය පුරාම භයානක පිළිකාවක් විසිරී පැතිරී තිබුණි මේ ආකාරයට පිළිකාවක් තිබියදී ඥානදීප ස්වාමීන් වහන්සේ කොපමන වේදනාවක් වෙදි නැතිද. අඩුම වසර තුනකටවත් පෙරසිට හටගත් පිළිකාවක් බවත් දැන්මයට බෙහෙත්කොට සුව කළ නොහැකි බවත් වෛද්‍යවරු පැවසුවහ. මුළු ශරීරය පුරාම පැතිරී ඇති පිළිකාව නිසා තවත් වසරකට වැඩිකාලයක් ජීවත් නෝනු ඇති බවද පැවසූහ මෙම රෝගය සොයාගැනීමත් සමග සිදු කළ හැකි සියලුම පරීක්ෂණද සිදුකර බෙහිෙද්ද රැගෙන නැමදශ ලංකාවට වැඩම කරවනතුරු උපස්ථාන කටයුතු සිදුකරමින් විශ්වපාරමී පදනමේ සභාපතිතුමා ළඟම සිටියේය. නිතරම රෝහලයට වී ගතකිරීමට සැත්කම් ආදිය කිරීමට යනතීප ස්වාමීන් වහන්සේ කිසිදු කැමැත්තුවක් නොදැක් වූහ නැවතවතාවක් ඇත්දළගල ආරන්නය සේනාසනයටම ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩම කරවූහ තමන්ගේ ආචාරයන් වහන්සේ ලෙසින් අපමන පීත්‍රු ගරුත්වයද මුල් කරගෙන බොහෝ ස්වාමීන් වහන්සේලා ඥානදීප ස්වාමීන් වහන්සේට උපස්ථාන කළහ. ඒ අතර ඥානවීර ස්වාමීන් වහන්සේ කහත්තේ වල සුගතවන්ස ස්වාමීන් වහන්සේ චන්ධානන්ද ස්වාමීන් වහන්සේ, ඥානසුමන ස්වාමීන් වහන්සේ, හේමාලෝක ස්වාමීන් වහන්සේ, අපමන කැපූයි මක්කලේ තමන්ගේ කටයුතුද පසෙක තබමිනිින්. කෙමෙන් කෙමෙන් වයසට පත්වන ඥානදීප ස්වාමීන් වහන්සේගේ පිළිකාරෝගය උත්සන්නවිය. සාමාන්‍ය පිළිකාරෝගයගුගේමෙන් බාහිර කායික වෙනස්කම් දකින්නට නොලැබුණි. මුහුණ හෝ කය විකෘති නොවීය. නමුත් කායික දුබලබව නිසා එක්තැන්විය. ඇවිදීමට පහසු විය. එනමුත් ධර්ම කතා කරන විට තම මතකයෙන් ඉතාම ප්‍රීතියෙන් කතාගලහ. ඒ සඳහා කැමැත්තක් ද දැක්වූහ. පිළිකා රෝගේයේ සෑදනු මුල් අවදයමෙන් ධානය වැලඳීම ප්‍රතික්‍ෂේප නොකළහ. තම ශරීර කෘත්‍යන්ද උපස්ථායකයන් සිදුකරන විට යට යොමු වී උපේක්ෂාවෙන් සිහිනුවනින් කටයුතු කළහ. නැවත වතාවක් බලංගොඩ තන්ජන්තැන ප්‍රදේශයට ගමන් කිරීමේ කැමැත්තක් ඥානදීප ස්වාමීන් වහන්සේට ඇති වූහ. විසි එක පරිච්චේදය අධික අසනීප තත්ත්වයේදීත් ධර්මසාකච්ඡාවෙන් සතුටු වීම අතාගතයන් වහන්සේට වයස අවුරුදු අසුවක් සම්පූර්ණ වූහ පිරිනිවන් පෑම සඳහා කුසිනාරාව කරා පාගමනින් වැඩමකිරීමට පටන් ගත්සේක එක් තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේට පැන්පිපාසාවක් ඇතිවූහ. ආනන්ද මට දැන් පිපාසයි මට පැන් රැගෙන එන්න යැයි වදාළ है වි ආනන්ද ස්වාමීන් වහන්සේ පාත්තරයේ රැගෙනාන විට එම නදිය බොර වීතිබුණි ආපසුපැමින් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ඒ බව සැල කළහ. නමුත් අතාගතයන් වහන්සේගේ අධික පැන්පිපාසාව නිසා නැවත ආනන්ද ස්වාමීන් වහන්සේ ඇමතූහ ආනන්ද මට පැන්පිපාසයි මට පැන් අරංගෙන්න්න නැතවතාවක් පාත්‍රය රැගෙන වඩින විට ඉතාම ආශ්චාර්යක් සිදූය බොරවීතිබූ නදිය සම්පූර්ණයෙන් පිරිසිදු වී ඇත පහන්සිත උපදවාගත් ආනන්ද ස්වාමීන් වහන්සේ පැන් පාත්‍රේදරැගෙන තතාගතයන් වහන්සේට පූජා කළහ තතාගතයන් වහන්සේගේ පිපාසය දරා ගැනීමට හිත් පිත් නැති නදයට නොහැකි විය. වර්තමානයේ නම් නදිය බොරවී තිබියදීත් පිරිසිුදු පැන්ගෙනනැලෙස පැවසූ කල්හි යම් අය අපැදීමට පවාල් ලක්විය හැක්කේ බාහිරින් ලෝකය තුළින් මනින් නිසාය. එමෙන්ම භාග්‍යවතුන් වහන්සේට එක්තර අවස්ථාවක රෝගපීඩා වැලදයම නිසා සිහිනැතිව සිටින විට නිවන් පා වදාළ බව භික්‍ෂූන් සිතූහ එලෙසට මේ සිදුවීම පළනුවේ බාහිරින් නිගමනය කළ නිසාය. නමුත් අධ්‍යාත් මේ නිරෝධ සමාපත්තියට සමවැදීමත් විමුක්තිසුවය විඳීමටත් තතාගතයන් වහන්සේ යොමු වූහ. ඒ බව එකලසිටි රහතන් වහන්සේලාක් ඇවසූහ. වයිසටයාම කායිකරෝගපීඩා සහ බාහිරෙන් ඇතිවන වෙනස්කම් නිසා අධ්‍යාත්මික ස්වභාවය ලබන සැනසීම බාහිර සමාජයට නොපිණුුණේ. ඔවුන් පිරතට පෙනෙන කරනු මත විවිධ නිගමනවලට එළැඹෙයි. දුක්වේදනාවෙන් හිඳී එයට යටනොවී තම අධ්‍යාත්මික සුවය විදින විට බාහිරයට එය කිසිසේත් නොවැට එහෙයි. නමුත් බාහිරව කයිහි අටගන්නා වෙනස්කම් හා නිසොල්මාන නිසාත් බාහිරට ප්‍රතිචාර නොදක්වන නිසාත්. විවිධර්ථකතන වලට යොමු වයහැක. එකරුණ අධ්‍යාත්මික සුය මිදින්නට අදාළම නැත. ඩෙන්මාකේ ඥානදීප මහ ඇතිවරයාණන් වහන්සේට ද එවැනි අවස්ථාවලට මුහුණ දීමට සිදුවූයේ කායික වේදනාවන් ලැබෙන විට ප්‍ර්ඥාව මැදිහත්වී, චිත්තානු පස්සනාවේ වාසයකිරීමේ නිසාවෙනි නිතර පරුදු කළ චිත්තානු පස්සනාවට යොවූීමේ හැකියාව ඒ උතු මංසාතු වූහ. ඇදදළගල ආරයේ වැඩසිටින විට තන්ජන්තන්න වැඩමකිරීමට කැමැත්ත යනදීප ස්වාමීන් වහන්සේට ඇති වූ කල්හි උපස්ථායක භික්‍ෂූන් වහන්සේලා එකතු වී ඒ ගැන සාකච්ඡා කරන්නට යදුනහ මාද ඒ සඳහා සහභාගී වූ අතර තන්ජන්තැන්නේ වැඩසිරන ඥාණනන්ද ස්වාමීන් වහන්සේද සහභාගී වූහ ස්වාමීන් වහන්සේගේ දැන් ඇති රෝගී තත්වයක් අවශ්‍ය ප්‍රත්‍යහාර හා උපස්ථාන කටයුතුද ගැන සාකච්ඡා කොට ඥාණනන්ද ස්වාමීන් වහන්සේට ඒ ගැන පැහැදිලි කළමු ඥානනන්ද ආයශ්මතුන් ඉතාම ශවද්ධාවෙන් එම වගකීම භාරගත් අතර යනදීප ස්වාමීන් වහන්සේ තන්ජන්තැන්න බද්ධය කරත්ත භික්ෂ ගිලන් ආර්‍ය වෙත වැඩම කර වූහ. මේ වන විට ස්වාමීන් වහන්සේට සේලායි නාදිය ලබාදීමත් නිතර රුදිර පරීක්ෂා කිරීමේ කටයුතුද යෙදින් තිබින. සැමදාම මෙන්ම එම සමීපයේ රෝහලේ වෛද්‍යතුමෙක් ස්වාමීන් වහන්සේගේ රෝගී තත්ව විමසා බැලීමට පැමිණියේය. ඥානදීප ස්වාමීන් වහන්සේ අසනීප වූට බොහෝ වෛද්‍යවරු තම කැමැත්තෙන් උපස්ථාන කටයුතු කළහ. අසනීපවීමට පෙරසිටම ඉතාම ආදර ගෞරුවෙන් යුතුව අපවත්පුන තෙක්ම මහනුවර රෝහලේ ලසන්ත වෛද්‍යතුමා උන්වහන්සේ ගැන සොයා බැලුවේය. ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩසිටි සෑම ආරඥ්ඥාත්ක ඇතම තැමිණෙමින් ස්වාමීන් වහන්සේ ගැන සොයා බැලීමට තරම් කාරුණික බවක්ඇතු මාට තිබුණි. එම හිතවත්කම නිසාම අවසාන කාලයේදී ලසන්ත වෛද්‍යතුමාගේ එල්ලේ වලට ස්වාමීන් වහන්සේ එකඟ වූහ. ස්වාමීන් වහන්සේ අපවත් වූ පසුව දරාගැනීමට නොහැකි තරමේ ශෝකයෙකින් යුතුව චිත්. චිතකය දැල්වීමද එතුමා අතින් ම සිද විය. අසනේප වූ ඥානදීප ස්වාමීන් වහන්සේ තවතැනකට උපස්ථාන කිරීමට භාරදී පැත්තකට වී සිටීමට ලඟින් උපස්ථාන කළ භික්ෂූන්ට නොහැකි විය. එම සියලෝ භික්ෂූන් වහන්සේලා දුරබැහැට සිටවුවද දිනගණන් නැවතීමට තන්දන් තන්ජන් තැන්නට වැඩම කරමින් ස්වාමීන් වහන්සේට උපස්ථාන කළහ තර රුද්‍රරද පරීක්ෂා කරන විට එහි ඇති වෙනස්කමත් අසනීපතත්වය උග්‍ර අතට හැරියමනිසාත් විශ්ව පාරමී පාදනම විසින් එවන ලද හෙලිකොප්ටරයකින් කොළඹ රෝහලකට ස්වාමීන් වහන්සේ වැඩම කරවූහ. අදාල පරීක්ෂණ කටයුතු හා විශේෂාය වෛද්‍යවරුන්ගේ උපදේශල ලබා ගැනිමින් ටික දවසක් කොළඹ පිහිටි විශ්වපාරමී පදන මේ ආරණ පරෂවණ පාරිශ්වය තුළ උන්වහන්සේ වැඩවාසය කළහ. මෙසේ රෝගපීඩා තත්ත්වයක සිටියදී වෝද ධර්මය කතාකිරීම කිසිසේත්ම බාධාවක් ලෙස නොසලකූහ. ස්වාමීන් වහන්සේගේ කැමැත්ත නිසාත් බොහෝ භික්‍ෂූන් වහන්සේලා ඉතාම සතුටින් ධර්මය සාකච්ඡා කළහ. ඇඳක එක්තැන්වී සිටින ඥානදීප ස්වාමීන් වහන්සේගේ සුවදුක් බැලීමට ජන්තැන්නට මා වැඩම කළ අවස්ථාවකද ධර්මය සාකච්ඡා කළහ එම රෝග පීඩා මධ්‍යවුවද විවරණො වූ ධර්ම කරුණු ගැන කතා කරන විට ඉතාම සතුටින් එම අර්ථය මතුකර දුන්නේ තමන්ගේ ඇති පටිබාන ශක්තිය විදහපාමයිණී කොපමනසනීපවුවද මතක ශක්ති අඩුවක් උන්වහන්සේට නොවූහ ධර්ම සාකච්ඡා කරන විට මතුවන ගැටළුුවලට අදාළ කරුණු ඒඒ සූත්‍ර දේශනා තුළෙන් විස්තර කරදීමට තරම් උන්වහන්සේ කාරුණික වූහ. මෙසේ ධර්මය සාකච්ඡා කරන විට අපමන සතුටක් ලබන බව ඒ මුහුණේ ඇති වන ත්‍රියශීලී බවෙන් මනාකොට පසෙක් විය. ධර්මයට කැමැති අය සමග නිත ඇසුරු කිරීමේ කැමැත්තක් උන්වහන්සේ තුළ පැවති අතර මූලික බුද්ධ වචනයට ගර නොකර තර්ක විතර්ක කරණ අය බැහැර කිරීමට උන්වහන්සේ කටයුතු කළහ. ස්වාමීන්වහන්සේට බාධාවක් නෝන ලෙස උපස්ථාන කටයුතු කරන එවැනි අය සමග හිතවත්කමක් ද ඥානදීප ස්වාමීන් වහන්සේ සතුූහ. කොළම ප්‍රදේශයේ සිටින චන්දර නම් තරුණ මහතෙකු ඥානදීප ස්වාමීන් වහන්සේව සමීපෙන් නැසුරු කළේය. මුළු ලංකාව පුරාම බොහෝ උපාසකුඋපාසිකාවන් ඥානතීප ස්වාමීන් වහන්සේට උපස්ථාන කළ අතර සමහරය ධර්මයද කතා කළහ. ජීවිතය අවසාන වන තෙක්ම ඒ අයගේ නම්ගොද්ද මතක තිබූ අතර ඒ අයට වන්දනාමාන කිරීමට ඉඩ සැලසීමට තරම් කෘතවේදීද විය. විශේෂ සමීපත්වයක් තිබූ ලග්ගල ප්‍රදේශය ගම්වාසීන් ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩසිටින ආරාණ්‍ය සෙනසුනු වලට පැමිණි පැමිණ නිතර සුවදුක් විමසුවහ තමන්ගේම නිවසමෙන් බොහෝ කාලයක් නකල්ස්, වස්ගමුව ඇලහැර යන රක්ෂිතයන් ඇසුරු කළේ ඒ ගම්වාසීන්ගේත් උපස්ථානයන් මතය. මේ අය අතර ලේල් ඔය පුංචි බණ්ඩා උපාසක මහතා විශේෂවිය නිතරම ස්වාමීන් වහන්සේගේ සුවදුක් විමසීමට ඒ ඒ ආරං්‍යවලට ගමන් කළේ තමන්ගේ වයසද නොතකමිණි. නමුත් මේ සියල්ලම අතීත කතාවක් බාවට පත්කරමින් ඥානදීප ස්වාමීන් වහන්සේ ජීවිති අවසාන කාලය කරා ළඟාවන්නට වූහ මේ මතීත මතකය තතාගතයන් වහන්සේ වැඩසිටි සමයේ වූ ශ්‍රාවක භික්ෂු චරිතයක පිළිඹිබුවක්ම වූහ. එම නිසා කිසිදින එම ශ්‍රේෂ්ඨ භූමිකාව මතකයෙන් බැහැර නොවනු ඇත. ඒ උතුමන්ගේ ඇසුරු නිසා බොහෝ භික්‍ෂූන් වහන්සේලා ලග්ගල ප්‍රදේශයේ තනි කුටිවල අදටට වැඩවසමින් බෞ්වඩති ධර්ම විග්‍රහතුලෙන් අපමන ප්‍රීතියක් විඳින් නෝද බොහෝ වෙති. ගම්බීර වූ තතාගද දහමේ විවරණො වූ අර්ථය මනාව විවරකරමින් මිලීනව යමින් කවතින ශාසනයට උන්වහන්සේ යළි ජීවයක් ලබාදුන්හ. එම ධර්ම කරුණු මතක් කරන විට අදටත් විශාල ප්‍රීතියක් උපදී. ඥානදීප ස්වාමීන් වහන්සේ මෙෙන් සූත්‍ර පුංචියාකරින් පොත්වලට සටහන් කිරීමට ද ඒවා නිතර සජ්්‍යානා කරමින් මතක තබා ගැනීමට ද අබහට දැහැකි විය. ඥානදීප ස්වාමීන් වහන්සේ අවසන් වරට කොළඹ සිට නැවත ඇද්දළගල ආර්‍ය ස්වේනාසනයට වැඩම කර වූහ. අසනීපය උත්සන්න විය නිතර නිතර රුදිර පරීක්ෂා කරමින් අනුරාධපර රෝහල්ලයට වැඩම කරවා රුදිරයද ලබාදනී ස්වාමීන් වහන්සේ අපවත්පීමට දින දහයකට පමණ පෙර, මා සුවදුක් විමසන්නට උන්වහන්සේ වෙත වැඩම කලා අතර ගැඹුරු ධර්මසාකච්ඡාවක් ද පැවැත්වූහ. විසි දෙක පරිච්චේදය. මහා යතිවරයකුගේ මනුලොවට නැවත නොයෙන නික්මයෑම පහළ වන අති දුර්ලභ උත්තම මනුෂ්‍යරත්නය වන්නේ බුදුරජාණන් වහන්සේය. බුදුරජාණන් වහන්සේගේ දහමටනුව ජීවිතය ගතකරමින් බුද්ධ ධර්ම ඉස්මතු කරන්නා වූ සත්පුරුෂයෝ ලෝකයේ දුලබවෙමින් පවතී. බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ මල්ල රජුන්ගේ සල්ලු එන තුළ වයිසෞුදු අසුවේදී මිනිස්සු පමණක් නොව දෙව්බමුන්ද කම්පාකරවමින් පන්සාලිස් වසක දහම්චාරිකාව අවසන් කරන්නට පිරිනිවන් මංචගේ සිංහ செய்யාවෙන් සැතපී සිටියහ. ඉතාම සමීපයෙන් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ සෝතාපන්න පලය පසක් කළ ආනන්ந்த ස්වාමීන් වහන්සේ එම අවස්ථාවේදී ඉතාම දුකින් යුතුව අඩන්නට වූහ ආනන්ද සියලු සංස්කාර අනිත්‍යයි එයයි මා දේශනා කළ සත්‍ය දහම වන්නේ ඒ ගැන නුම දන්නවා නොවේද යනුවෙන් වදාළමින් ආනන්ද හිමියන් අස්වසූ ලෝකේ ඇස බඳු වූ අප මහා කාරුණෙකයන් වූ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ තෙරිනිවන්පා වදාල සේක. තතාගත ශාවකයන් වහන්සේලාද ආයුෂ එක්මවීමෙන් පිරිනිවන් වූහ. එනමුත් ධර්මවිනේ ශාස්ත්‍රෝ ලෙස වටහාගත් ශ්‍රාවකයෝ කලාතුරකින් වුවද වරින්වර බිහිූහ බිහිවූහ. එලස පහළ වූ දෙන්මාකේ ඥානදීප ස්වාමන්වහන්සේද අපවත්වීමට ආසන්න විය අපවත්වීමට දින දහයකට පමණ පෙර, ඥානදීප ස්වාමීන් වහන්සේගේ සුවදු විමසීම සඳහා ඇද්දළගල ආර්්‍ය වෙත මම වැඩම කළෙමි. දහවල් දාානය වලදා ඉන් පසුව සවස්කාලය ඥානදීප ස්වාමීන් වහන්සේ පැන් පහසුකරවමින් සිටියහැ. ස්වාමීන් වහන්සේගේ කුටියේ ආලින්දයට වී සිටි මා දුටුවහාම ආ අනෝමදස්සී ලෙසින් හඳුනාගත්හ ස්වාමීන් වහන්සේගේ කායික වේදනාවන්ද උත්සන්නවී තිබුණි අතපය අල්ලන්න විටත් විචාලවේදනාවක් දැනුනේ අස්තීන් දිරායමයිින් පවතින නිසාය අවසර ස්වාමීනිී සුවදු කොහොමද අමාරුයි හැමතැනමරිදනවා අද දානය වැළදුවද වැළදුව අතර ස්වාමීන් වහන්සේට ගුඩු කොළ යුෂවලින් සෑදූ අඖෂ දෙයක් උපස්ථායක විසින් පූජා කළේය එම අඖෂදවැෑඳූ පසු මාසිතට ආවේ දහම් කරුණු කතාකිරීමටය එන මුදු ස්වාමීන් වහන්සේ අමාරුවෙන් කතා කරන අයුරු දුටුවිට කතා නොකළ යුතුය ඇසිතුනිි. නමුත් ඥානදීප ස්වාමීන් වහන්සේගේ දහමේ දහම් ප්‍රතියෙයි පැද්දවීම් පිණිස ටිකවේලාවක් ධර්මක් කරුණු කතා කළමින්. ගිලනෙකුට උපස්ථාන කරන උපස්ථායිකු සතුවිය යුතු ගුණයක් ලෙස එම රෝගයා සමග කාලයෙන් කාලයට ධර්මය කතා කරමින් ප්‍රීතියෙ පැද්දවී යුතු බව තතාගතයන් වහන්සේ ද වදාළහ. ඒ අවවාදයට අනුවයාමින් ඥානදීපස්වාමීන් වහන්සේ ප්‍රිය කරනලද ද්ධදේශාවතුළ සුඥතා ප්‍රතිසංයුක්ත දේශනා අඩංගු පාරාණ වක්ගේ ගාතා අතම්මය උකිත්තා සික අනවත්තිත සූත්‍රයන් පිළිබඳ ප්‍රශ්නස්වරූපෙන් කතා කළෙමි එම සූත්‍රවල ඇතුළත් සමහර දහම් පාටයන් ඥානදීපස්වාමීන් වහන්සේ ඉතා අමාරුවෙන් වුවද එෙමින්සීරුවේ ඉදිරිපත් කළේ සිත තුළ ඇති වූ ප්‍රීතිය හේතුවනි දහම් කරුණු කතා කරමින් ස්වාමීන් වහන්සේගේ සිත ප්‍රමුතිත කිරීමට මා හට හැකි විය ඉන් පසුන් වහන්සේ ම ඇමතීජමට සූදානම් වන බවදැනුුණි එටමා සාවධාන වැැහුම් කාඳුුණී ආයශ්මතුනි මට සූත්‍ර බලන්න ඕනේ ඒකට මට ක්‍රමයක් සලස්සනවද එහෙමයි ස්වාමේනිි මම ඥානවීර ස්වාමීන් වහන්සේට දැනුම් දෙන්නවන්නා. ස්වාමීන් වහන්සේගේ අකුරෙන් ලියුණු පුංචි පොත පහසුවිනේද හ යනුවෙන් උන්වහන්සේගේ පිළිතුරු විය මේ වනවිට උන්වහන්සේට තනයම වාඩවීමට නැහැකි විය අතපයද වාරු නොවීය නමුත් සූත්‍ර පොත තමාත ළඟට ලබාදුන් විට ඇය කියවීමට කැමැත්තක් ඥානදීප ස්වාමීන් වහන්සේට ඇතිවිය ටිකවේලාවක් කතා කර ස්වාමීන් වහන්සේගේ දෙපා පිරිමැද වදනාකොට ඥානවීර ස්වාමීන් වහන්සේ මුණ ගැසීම සඳහා පිටත්වීමී ජීවමාන ඥානදීප ස්වාමීන් වහන්සේට ආදර ගෞරුවයෙන් යුතුව සිදු කළ මාගේ අවසාන වන්දනාවද එයම විය ඥානවීර ස්වාමීන් වහන්සේට කාරණාව දැනුන්දී එම පහසුකම ඥානදීප ස්වාමීන් වහන්සේට සලස්වන ලෙස ඉල්ලා සිටියමි. එදිනම නැවත ඔවුලි කන්ද ආරන්න්‍ය වෙත වැඩම කළමි. දින කීපයක් ගිලන් රත මගින් අන්ුරාධපුර රෝහල වෙත වැඩම කරවා උන්වහන්සේට රුදිරේ ලබා දීමසිදු විය. ලසන්ත වෛද්‍යතුමා රාත්‍රිය නොතකා ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපමන කැපකිරීමක් කරමින් එමකාරයන් ඉටු කරදුනිි. රුදරිය ලබාදීමට අනුරාධපුර රෝහලේ නැවත්වුණු කීප දෙනයක්ම දානය ලබාදීමට මහට අවස්ථාව උදවිනි. හිටපු නාවික හමුදාපොතියෙක වූ සිරිමවන් රණසිංහ මහතා ඥානතීප ස්වාමීන් වහන්සේ කෙරෙහි මහත් පැහැදීමකින් සිටියේය එතුමාට ඒ බව දැන්වූ විට ඉතාම ශ්‍රද්ධාවෙන් එතුමාගේ සහෝදරයන් විසින් දානය සකස්කර පූජා කරන ලදී. දිනක් මම ඔවුලිකන්ද ආරන්නේ සිට අනුරාධපුර ධම්ම පාරමී ආරන්න්‍ය වෙත රාත්‍රී කාලයේ වැඩියමි. එදින රාත්‍රී සැතපී අවදි වූ විට මාහට දුරකතන ඇමතුමක් ලැබුණි. දිනය දෙදස් විස්ස සැප්තැම්බර් දොළහවිය එදින උදැසනම අප මහහා ඇතිවරයානු මනුලොවට තිබූසිියලු ඥාතීත්වයන් හැරදා නික්ම ගොස් සිටියහ. එම ශෝකී පුවත අසන්නට නුදුර දිනයක් සිදුවන බාව දැන සිටි නමුදු එය කනවැැකුණු මොහොතේ දැනු ශෝකය මොහොතකට මා නිිනව්වක් නොමැති තත්ත්වයකට පත්කරන ලදී. රතුමන් වහන්සේ කෙනෙකුගේ සරණ අහිමිම වූ බව දැනෙන්නට විය. බවන්දුුරයේ නිවැරදිව මගස්ොයායන්නට දීප්තිමත් ආලෝකයක් ලැබදුන් මෙකළ වූ ඕෂදී තාරකාවක් සදහටම සැඟවේගිය බවක් දැනුුණි. මාසිතර කිසිවක් නොඇටහෙන් ආසේවිය. ආනන්ද මහතෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්්‍රීදේහය අවියස හඬාය වැටිමින් සිරි දර්ශනය මනෝසිත්තමක් වී මොහොතකට දර්ශනය විය මම ඥානවීර ස්වාමීන් වහන්සේට දුරකත නැමතුමාක් ගත්තෙමි. උන්වහන්සේට රෑ දුොළහට වගේ පපුය අපහස්ථාවයක් ඇති වුණා ඒ නිසා උපස්ථායික ස්වාමීන් වහන්සේලා එහිම වැඩවන්නා. අප පාරායන වක්ගේ හා අනත්ත ලක්ගන සූත්‍රයෙන් සූත්‍රයන් උදෑස්සන සජ්ජායනා කරද්දී උවහන්ස දැත් එක්කරගෙන වන්දනා කළා. සිනාමුසු මුහුණින්ම උන්වහන්සේ අපවත් වූවා යැයි ඥාන වීරහිමිියෝ මාමතා පැවසූහ. දහම්මාලෝකෙ බෙදාදු නිහතමානී ගුණෙන් පෝෂිත ධර්මදර විනයදර අපගේ සංගපීතෘුන් වහන්සේ අප හැර ගොස් ඇත. මේ දැරන හුද කලා හැඟීම සමීප පුද්ගලයකුගේ වියෝවක් නිසා දැන නැහැඟීමක් නොවෙයි. එමඳ දුර්ලබ සත්පුරුෂයකුගේ ආශ්්‍රයක් නැවත කෙසේ ලබම් ද යනැහැගීමත් සමගමතු වූ වියෝදුකකි. අහිමිව සිටින්නේ හිතින් හිතන්නටත් අසීරුගුණ සමුදායක් දැරු සැබෑ බුද්ධ පුත්‍රයකි. දහම්ම පිළිබඳ ලෝක ස්වභාවය පිළිබඳ යම් වැටහීමක් ඇතිව සිටින අප වැන්නන්ගේ ශෝකය මෙබඳු නම් උන්වහන්සේ පිළිබඳ තතු ලෝකයා දැසිටියේ නම් ඔවුන්ගේ විලාපය කෙබදුවනු ඇද්ද. මුළු ජීවිතයම දහමට පූජා කරමින් වැඩසිටි ඒ උත්තම ඥානදීපස්වාමීන් වහන්සේ ධර්මය ශ්‍රවණය කරමින්ම ජීවිතයෙන් සමුගත්තේ දහම් ප්‍රීතිය තුළ පිහිටෙමිණි. මනුෂ්‍ය හෝ දිවිය ලෝකයක නැවත පැමිණීමේ අදහසක් මට නෑ. මා යන්නේ සුද්ධ අවාස බමලොවට යනුවෙන් බුද්ධවන්ස ස්වාමීන් වහන්සේගේ කිරියෝය ආරන්නේදී ස්වාමීන් වහන්සේ නමක් වෙත උන්වහන්සේ වදාළ බව දැනගත් පිට ඇති වූයේ ප්‍රීතියකි ස්වාමීන් වහසේ අපවත් වන්නට පෙර ආදාහැන කටයුතු කරන ආකාරය පිළිබඳව නවසීල්ලන්තේ ගුත්ත සීල ස්වාමීන් වහන්සේ ඥානදීප ස්වාමීන් වහන්සේ වෙතින් විමසා සිටියහ මාගේ ඒ ගැන කිසිම අවශථාවයක් නෑ ඔොයාල කැමතිවිදිකට කරන්න භික්‍ෂූන් වහන්සේලා විසින් දේහය චිතකේ වෙත රැගෙන යනවා නම් හොඳයි යනුවෙන් වදාල බව දැනගත්තිමු න්වහන්සේගේ දේහයට බොහෝ දුරසිට පැමිණෙන ශ්‍රද්ධාවන්ත දායකයන් හා සංගරත්නයට අවසංගෞරෝ දක්වන්නට ඉඩ සලසුනු පිණිස දින දෙකක් දේහයක් තබාගන්නට කටයුතු කළමු. උඩුකුරුව නිසුල්මනී මන්ද ස්මිතියකින් විමුව සරසාගෙන සැතපිසිරින දේහේ දකින විට දරාගත නොහැකි දුකක් මාසිතහි ඇතිවිය. මාද ඇතුළුව උන්වහන්සේට සත්කාර කටයුතු කළ උපස්ථායක ස්වාමීන් වහන්සේලා උපරිම ලෙස මනාවඒ කර්තාවය ඉටුකළ බව සිහිවන විට සිත දැනුනේ මහත් අශ්‍රසිල්ලකි. උන්වහන්සේ ගියේ කවදාහෝ යායුතුව තිබූ අප සැමට උරුමගමනකි. එහෙත් එබඳ කල්්‍යානමිත්‍ර සන්තාවයක් අහෙමිවීමෙන් තැනන හිස්තැන පිරවීම අපහස්සු බව අපට දැනෙන්නේ අද නොව හෙට බව සහතිකය. බොහෝ අය ඥානදීප ස්වාමීන් වහන්සේ පිළිබඳව සැබෑ තු දැනගනු ලැබුේ උන්වහන්සේ අපවත් වූ පසුවය. කිස්සුතු විදියකින් ස්වාමීන් වහන්සේගේ ගුණයක් ඉස්මතුකොට සමාජගත කිරීම උන්වහන්සේ බොහෝ අකමැති වූ බැවින් ඒ පිළිබඳව දැන සිටියේ සීමිත පිරිසකි ත් අපවත් වූ පසු මාද ඇතුළුව අනිකුත් ගිහි පැවිදි පාර්ශ්ව විසින් ස්වාමීන් වහන්සේගේ සැබෑවම ශ්‍රාවකත්වය අන්න අයගේ දැනගැනීම පිණිස ඉස්මතු කළමු. ඩෙෙන්මාක් රටේසිට පැමිණ ලංකාවතුළ පැවිදි වූ ඥානදීප ස්වාමීන් වහන්සේට මේ පොළොවමත කිසි මආරණ සේනාසනයක් නොවීය. එසේුවද, ොහෝ ආරණ්‍යවලින් ඇ්පූ පස්ථාන කිරීමට ආරාධනා ලැබූහ පොලෝමත කිසිදු ආරණයක් නොතිබුණු ඥානතීප ස්වාමීන් වහන්සේ අපගේ ඔවුලිකන්ද රෑණකෙටුවගල ආර්න්නේයේ වැඩ සිටීම පිළිබඳ ඉමහත් සතුටක් අදටත් මම බුක්තිවිඳීමි ස්වාමීන් වහන්සේට කිසිදු දායකයෙක් සිටියේ නැත එනමුතු බොහෝ පිරිසක් ජීවිතය කැප කරමින් උන්වහන්සේඩු පස්ථානයට කැපවී සිටියහ. වසර පනස් එකක පැවිදිදිවියක් ගතකර වයවුරුද වනතෙක්ම උපසම්පදාවෙන් වස් පනහක්, තපෝරුද, ගුණවරුද, සීලෘුද ඇති මහස්වාමීන් වහන්සේ නමක් වුවද උන්වහන්සේට කිසිුද ගෝලයෙක් නොවීය බොහෝ සංඝයා වහන්සේලා සුව කැමැත්තෙන්ම උන්වහන්සේගේ ශිෂ්‍යන්ව සිටියහ. උන්වහන්සේ උපස්ථාන කිරීමට අවස්ථාව ලැබනතෙක් බලාසිටි අතර උපස්ථානද කළහ. ඒ සඳහා මාහටද භාග්‍ය උදාවිය එය මාමුළු ජීවිතය පුරාමලද සුවිශේසි අවස්ථාවක් විය. අපමන ශ්‍රද්ධාවෙන් කළ උපස්ථාන සිහිවන විට මහත් ප්‍රීතියක් තවම್ತುපදී. දෙදාಸ විස්ස වසර වස්කාලය ඇදදළගල ආරණ සේනාසනය තුළ ගත කරමින් සිටියදී අපවත්ತು යානදීප ස්වාමීන් වහන්සේගේ ශ්ವී දේහය පිළිබඳ සියලුම අවසන් කටයුතු විශ්වපාරමී පද්ධනව මගින් භාරගෙන ඉටු කරනලදී. ඇදදළගල සීම මාලකේ සිට එම දේහය මාද ඇතුළුව භික්‍ෂූන් වහන්සේලා විසින් චිතකය කරා වැඩම වනලදී. මා කර මතින් අවසන් ගමන්වාඩින ඥානදීපස්වාමීන් වහන්සේගේ ගුණ සිහිවන විට නෙතට කඳුලු උනන්නට විය. චිතකය තුළ දැවනේම දේහය දකින විට දරාගත නොහැකි දුුවකින් කඳුළු නැගුණේ මහා ඇතිවරයානන්ගේ නික්මයෑම නැවත දැකීමක් නොවීම යන සිතුවිලි සිතර නැගෙන විටදීය. දැවන සිිතකය දෙස උපස්ථාන කළ ස්වාමීන් වහන්සේලා බලා සිටියේ නැවත මනුලොව නොයෙන නැවත දැකීමක් නැති යතිවරයානන්ගේ ගුණ සිතමිනි. අප සියලු දෙනාටම කතාකිරීමට නොහැකි වූයේ නැතට කඳු නගෙන නිසාය. දේහෙ දැවී අවසන් වූට ශරීරයේ අස්තීන් කොටස් ඉතිරිවන්නට විය සතාගත ශාවක උගේ දේහෙ දවා ඉතරි වූ කොටස් චෛත්‍යයක් ලෙස සාදා වන්දනාමාන කිරීමට සුදුසුය. සියල්ලම අලු බවට පත් නෝන අතර, එම ශේෂවනාස්තීන් තැන්පට්කොට ස්තූපයක් කරවීමට අවස්ථාව මාහට ඥානවීර ස්වාමීන් වහන්සේ ලබාදුන්හ. ඉතාම සතුරින් මා එය පිළිගත් අතර, ඥානදීප ස්වාමීන් වහන්සේට බොහෝසයෙන් සමීපය උපස්ථාන කළ, නාවි කාමුදානනිලධාරයේ මහතුන්ට ඒ බව පැවසීමේ. නාවිකාමුදාවේ බෞද්ධ සංගමේ සභාපති ්‍රවී රණසිංහ ඇතුළු තවත් ශ්‍රද්ධාවන්ත නිලධාරයේ මහත්තුවරුන්ගේ සම්බන්ධී කරණයෙන් නාවිකාමුදාපති නිශාන්ත උළුගේ තැන්න මහතාගේ මෝලිකත්වෙන් නාවිකාමුදාවිසින් එය සම්පූරණය කර දෙන්නට එකවිවිය. පොරොන්දූ අයරින්ම නවි කමුදා විසින් සියරු දෙනාටම වදනා කිරීමට පිණස මනහර ලෙස එම ස්තූපය සාදා පූජා කරන ලදී. මුණවත පොත නමි